හැම තැනම තියෙන මැරෙන්න දැවගොල්ලු මේ පනිිපෙලි හරියට හොඳ එක පාරක් කරන මොවෙන්න අයි සිින්දු කියන්න අපායහ ජිනිලෝක හරි තක්කලා තමන්ගේ මෝඩකම වැඩින තමන් ගොඩා දුපින්දින බව පේන්න මෝඩකම අඩු කෙරට පෙන්න්න ගන්න මේ මම පුංචි සතුටක්ත තමයි ලබන්නේ එවුණට ම මොයිකට පෙනිය මගේ ජීවිතේ මගේ හැම කෙනෙම මගේ වටේ පිටාහින්න හැම කෙනෙම පුංචි සතුටට අප්‍රමාණ දුකක් ලබටව කියෙන තමන්ට පේන්න ගන්න ගොඩක් අය මාත්‍යක තරාවෙනවා සමරු එම මැරුණ මම එක ච්චර ගණන් ගන්න එන්න එ මන් දන්න අහිතත ගිල්ල වැඩක් නෑ බොද මම කෙතර ගිල්ල ගොලොත්ත ගඩන්නද ඉනහවෙන්න ඔන් මම බණ කියන්න ගෝම අනිවාර වෙලාවක ම ගහින එක කියා දීට බොහෝ මිනිස්සු විලියන ගානම් මිනිස්වන්න පද තමන්ට දේවල් හදාගන්න දුක් පහන්සේච මිනිස්සු අන්නේ මිනිස්සු නවත ජීවිතයන් උරුම කරගට දුක දෙසටමයි. දුක වෙතටමයි යන්න බලාගන් බලන්න දුක දුක් විදිමින් පොඩි සතුටල් ලබ මිනිසු නැවත බලනය පත් දුක දෙසර නෙවෙද යන්නේ. සපත් අහන වද අර සුළු මිනිස්සු කුසල් දහන් දිගුණු කරගත්තන සම් පරාර්ථ චරයාාව නිසා එයා දුක දෙසට යන ජීවිතයකට නෙවේ යන අර තව ජීවිතයක් කරමුණ තව උසල් දහම් දියුණු කරගන්න අවස්ථාවක් යාට ලැබෙන්නේ විමුක්තිය සාක්ෂාත් කරගන්න අවස්ථාව තියද සිතාගෙන ඒදයසට ජිදුවන්නේම වෙනකකි නොසිතුූ ලෙසට පවති වෙනස්නවීමම මේ විලසකට දැකගත යුතුය මියලෝ දාමත් ලෙසට දරුවන්ට නොමිලේ ඉගැන්වීමට ඔබත්දායක වන්න නාලන්දා විශ්වවිද්‍යාල පදනම පරිත්‍යාගී හදවත් ලොබ ලස්සන කරයි. දැ මේ වෙලාවේ මේ මොහොත මේ ලෝකෙ යුද්ධ කීපයක්ත්තේ දන්න මොනයිදී ඊස්ට්‍රයිලය පලස්තීන ස්ට්‍රයිල් ලෙබනයි ඊස්ට්‍රයිල ඉරානේ දෙම පියනකට දෙක පැයගාරණ කලින් ඊස්ට්‍රයිලංගිල රාණට ගහ උඩින් ගහල තීර ඊට පස යුක්්‍රේ රුසි ආවත්තෙක් ඊටස දෙයක් ලංඟද උතුරු කොරයා දකුණු කොරයා විලින්න බලන්න ඊට පස්සේ චීනය පැත්තට ගියහම එහේතිෙන තායිවානය චීනය දෙක ඇවිලෙන්න්න බලන්නේ ඒ වගේ දැ මේ වගේ ඒ යුද්ධෝලදී කවුද මැරෙන් අපි වගේ මිනිස්සු දපෙනට යුද්ධයක් තිවුණ ගොඩක් පවාලට මතකති ඉන ඇත්තින්නවා ඒකල් පුංචි කාලේ තතිවල්ල ලංකා යුද්ධේ මතකද මතක මට පැත්තිී නැව දැවපතු විදා සටේන කරුණේ බුද්ධ වයිසකය එදර එතකට වයිස කියද නමයක් කිතරි පොඩි කාල මතකයිද ඉති ඒ වගේ මිනිස්සු දැන් ඒගැන්න ඉස්සර යුද්ධ කරල තියෙන අපි ඉන්නකාල හැමතාම ලෝක යුද්ධ තිවිල දීම ආ මේ කඩු කිමිසි ඉතල ගල්ලේ දැන් යන ග්‍රෝන් නොලි ප්‍රෝකට් ටොලින් ඒගැන දැ මනුස්සේ මරණෝ කියන්න මොකක්ද ගොඩම්ම තාක්ෂණය පාවිච්චි කරල කරන්න හරිම ලේසි වෙලාදී එය ලෝකයේ දියුණුණ වෙනවා වෙන්න වෙන්න මිනිස්සුන්ට මැරෙන්න ක්‍රම වැඩි වෙලාතිවෙන මන්කලාද මැරෙන ක්‍රම වැඩි වෙලාතිී ඉති කවර රට යුද්ධ දිනන්න ඕන ඉක්මට අනි පැත්ත මිනිස්සු පක් කරන්න වැඩිපුර ඝාතනය කරන්න වැඩිපුරේ භූමි අල්ල ගන්නවා නතක් කරන්න බෑන ඒ පැත්ති නායක මරල දාන්න ඉ ලෝක හෙම කරසයි එ ඒ යුද්ධ කරන එක ලේසි දෙයක් නෙවේ මොද ධනය තාක්ෂණය අවියාවද මිනිස්ත්‍රමය හැමතිස්සේ මොකක් කෙන නෑ යුද්ධයක් අතර තියෙන මොකක්ද වැඩිපුරම බය විතරයි තිය මොගත්තින ද යුද්ධයක් වෙලා වන්නවන අරපැත්තේ සදහනට හ බයි පැත්ත සදහන හැමතිසේ බයෙන් කළුදුන ඒදේ යුද්ධ කරලා දැන් ඉතිහාසේ හැමදාම හැම ලෝක හැම කාලෙම හොයල් යුද්ධයක් තිවිලදී බුදුහාමුදුර ජියමාන කාලද රද දක්වානට බුදුහර ජියමාන කාලෙ යුද්ධ තිවිලද බුදුහාමුදුරුව ජීවමාන කාලේ බුදුහාමුදුරුවන්ගේ ලේනෑය සාක්්‍ය වංශය පෝටි ගාන මරල දැම එකගොල යුද්ධ කරන්න බුදුහාමුදුරුව නිසා ඇති ඒ කාල තිවුණයි බුදුහාමුදුරුව දැ කිරුවම පෑවට පස්සෙත් ඕන තර යුද්ධති ඉලදී එක ඉවරයක් නෑ මල් කරද මිනිස්සුගේ ආසාාවතීටක යුද්ධ නැතිවෙන්නේ එක එක විදියට යුද්ධතිය එතකොට ඉදම බුදුරජාන් වහන්සේ කැරුේ ලොක පහලෙත්ත ප්‍රඥාවන්ත මනුසේරන්නේ යා හවදාවක් මේ යුද්ධ කරන්න අනුබල දීලා දේශනා කරල හෙමනෑ ඇ උන්වහන්සයක්
යුද්ධයක් කර කාත් එක්කද? බුදුහාමුදුරු යුද්ධ කරේ කාත් එක්කද? තමන් එක්ක යුද්ධයක් කර. මොකක් යුද්ධයක් කරාද? තමන් එක්ක යුද්ධයක් කර. මේ ලෝකේ ඊට පස්සේ උන්වහන්සේ කිව්වා, උන්වහන්සේ ගාව මහාන වෙන්න ආව ශ්‍රාවකයන්ට, මේ ලෝකේ අමාරුම යුද්ධේ ඔය එළිය මිනිසුන්ට එරෙහිව කරන යුද්ධයක් නෙවෙයි, රටක් රටකට එරෙහිව කරන යුද්ධයක් හරි, ප්‍රදේශයක් තව ප්‍රදේශයට එරෙහිව කරන යුද්ධයක් හරි, ගෙයක් තව ගෙදරකට විරුද්ධව කරන යුද්ධයක් මහා යුද්ධයක් නෙවෙයි. ලොකුම යුද්ධය මොකද්ද? ඈ, තමන්ගේ හිතත් එක්ක කරන යුද්ධ. වාගේ යුද්ධද? දැන් ඒක මේ ඔයාලට වඩා ඇති කරන්නේ මහාන වෙච්ච අය. දැන් මහාන වෙච්ච කෙනෙක්ට ඒ යුද්ධයට මුහුණ දෙන විදිහට යම් පරිසරයක් ඇදුනහම එයාට ගොඩක් ඒක තේරෙනවා. දැන් ඔයාලා නිකන් නිදහසේ ඉන්න මිනිස්සු, මේ වගේ පරිසරයක් ටිකක් අමාරුයි. නමුත් ඔයාලා මනස ගැන ගවේෂණයක් කරන්නේ නැහැනේ. මනස ගැන ගවේෂණයක් කරන්නේ නැති කෙනාට ඒක මහ දෙයක් නෙමෙයි. එච්චර ඒක දැන තේරෙන්නේ නැහැ. එයා මනසට අහුවෙනේවත් එක්කනේ වැඩ කරන්නේ. හැබැයි මහාන වෙලා අවංකවම තමන්ගේ හිත ගැන ගවේෂණයක් කරන කෙනෙක්ට ඒක විශාල යුද්ධයක්. මොකද්ද? ඒක විශාල යුද්ධයක්. ගිහි කෙනෙක් හරි ඉන්නවනම් එයා හිත ගැන හොයමින් සිහියෙන් කල්පියමින් හිත තේරුම් ගනිමින් ඉන්නවනම් එයාට ඒක ලොකු යුද්ධයක්. එයාට හිත ලේසියට ඉඩ දෙන්නේ නැහැ. මොකද ඉඩ දෙන්නේ නැද්ද? තමන්ගේ හිතම තමන්ට ඉඩ දෙන්නේ නැහැ. දැන් මේක මම කියන එක මේ මහාන වෙච්ච අයට ගොඩක් පැහැදිලි. දැන් කාලයක් ගිහින් ඉන්නයි තමන්ගේ හිතත් එක්ක තියෙන ලොකු යුද්ධයක්. ඒක එදත් බුදුහාමුදුරුව ජීවමාන කාලෙත් එහෙමයි, අදත් එහෙමයි. කවද කාලෙ ඉස්සරහටත් කවුරු හරි තමන්ගේ හිත නිවා ගන්න උත්සාහ කරොත් එයාටත් එහෙමයි. වැඩිපුරම වෙන්නේ හිතයි තමනුයි අතර යුද්ධ යන්නේ. කාත් එක්කද යන්නේ? තමනුයි හිතයි අතර. දැන් තමන් බලනෝ හිත තමන්ට ඕන විදියට තියාගන්න. හිත බලනෝ හිතට ඕන දේවල් තමන් ලවා කරවගන්න. වැඩිපුරම ලෝකෙින් දිනන්නේ කවුද? හිතද තමන්ද? ඈ කොමන තමන්ද හිතද කියලා දෙවල් හතුසන තමන් කියලා දෙන තවද ඔකේ දිරන්නේ. හිත 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 තමයි වැඩිපුර තියෙන්නේ. මොකද දැන් මේ හිත ගැන අනුබෝධයක් නිසා හිත නිතරම ඒකෙන් ප්‍රයෝජන ගන්න, එයා ජයග්‍රහණය කළා, එයාට ඕන වැඩ ටික කරගෙන සංසාරේ ඉස්සරහට හිත ඇදෙනවා. හිත නිවෙන්නේ නැහැ. හරිද? එතකොට මේ ද සාමාන්‍ය මුලින් පැවිදි වෙච්ච කෙනෙක් මේ ධර්මය අහලා යම සිහියෙන් මුලින් තේරුම් ගත්තොත් ඇරෙන තේරෙනව නැත්නම් ඒත් තේරෙන්නේ නැහැ. හැමතිස්සෙම මේ හිතේ යුද්ධ තිරනකොට මොකද්ද වෙන්නේ? හිතෙන් තමයි අයින් වෙනවා. වාක්‍යවල හිතේ යුද්ධ හිතේ අලසකම තියෙනවා, හිතේ කපටිකම තියෙනවා, හිතේ වංචාව තියෙනවා, හිතේ ඉරිසියාව කොහොක්කම එකට එක කිරීම බද්ධ වෛරය මමත්වය හැමදේම හිතේ පිටලා දේවා. ඒව තමයි හැමතිස්සෙම මොකද්ද? ඒව ඉස්සරහට වෙලා තමන් යටපත් වෙන. තමන් ඒවට අහු වෙනවා. නොයෙකුත් ආසාවල්. දැන් හිතේ යුද්ධ දිනපු කෙනාට මොකද්ද වෙන්නේ? එයාට ඒ දේවල් නැද්ද? එයාටත් ඒ දේවල් තියෙනවා. හැබැයි එයා ඒවට මොකක් වෙනවද? අහු වෙන්නේ. මොකක් වෙනවද? දැන් කම්මැලිකම, අලසකම, එපා වීම හිතේ. දැන් මොකද එපා වීම ආවම සාමාන්‍ය මිනිස්සෙකුට අහු වෙනවා. එයා එහෙමම කඩාගෙන වැටෙනවා. එයාට එහෙමම එපා වෙනවා. එයා එහෙමම බිමට සමතලා. හැබැයි හිත තේරුම් ගත්ත මිනිස්සෙක් මොකද වෙන්නේ? එයා හිතයි වෙන වෙලා තියෙන්නේ. එයා ආත් වෙනවා. හිතෙන් එන්නේ නැහැ ආත් වෙනවා. අර අපේ පෘථිවියෙන් රොකට් එකක් කරවට පෘථිවියෙන් ආත් වෙනවා වගේම එයා ඈත ඉඳලා පෘථිවිය දිහා බලනවා. පෘථිවියෙන් එළියට ගියාම එළිය ඉඳන් පේන්නේ. එළිය ඉඳන් පේන්න ගන්නවා. හිතා හිත එක එක වෙනවා. ආයෙත් ඇති වෙනවා. මෙහෙම වෙනවා මම ඉවර වෙලා යනවා. සාමාන්‍ය මිනිස්සුන් හැමතිස්සෙම පෘථිවියට බැඳිලා ඉන්නවා වගේ. මොකක් කළාද? ඒකේ වෙන භූමිකම්පාවත් ඒකට අහු වෙනවා. ඒකට රස්නේ ආවොත් ඒකට අහු වෙනවා. ඒකට සුළුසුළං ආවොත් ඒකට අහු වෙනවා. ඒකට ටෝනඩෝ ආවොත් ඒකට අහු වෙනවා. ඒකේ වෙන හැම දෙයකටම එයා ගොදුරු වෙනවා. හැබැයි ඒක ඉවතට යන්නේ ඒකෙන් වෙන දේවල් වලට ගොදුරු වෙන්නේ නැහැ. එයා නිරීක්ෂකයෙක් වෙනවා. මොකක් කළාද? නිරීක්ෂකයෙක්. ඒ වගේ කාලයක් යද්දී තමන් හිත තේරුම් ගන්න අර හිත ඈතින් ඉඳන් බලනවා. හිතේ අර දේවල් ඇති වෙනවා. දැන් එයාට ඒක බලපෑම් කරන්න, එයා වෙහෙසටපත් කරන්න, එයා ආතතියටපත් කරන්න, එයා අවුල් කරන්න. සාමාන්‍ය මිනිස්සු ඒ වගේ දෙයක් වුණාම අවුල් වෙනවා. ආතතියටපත් වෙනවා, අසහනයටපත් වෙනවා, පීඩනයටපත් වෙනවා. එයා තනි හිතම මම මගේ කියලා ගන්න. මොකද හිතේ ඇති වෙන හැම දෙයක්ම මොකද? තමන් කියලා ගන්න. මුළු හිතම නිකන් අර මේ නිකන් මහා ලාටුවකින් ඇවිල්ලා වගේ. තමන් හිතෙන් අයින් වුණාම
හිතේ තියෙන දේවල් තමන් කියලා ගන්න. එතකොට යාට ලොකු සහනයක් දැනෙන, නිවීමක් දැනෙන. දැන් අපි මුහුදේ කුණාටු ඇතු වුණා කියලා අපි ප්‍රශ්නයක් කරගන්න නැහැ. ඇයි අපි මුහුද අපි කියලා ගන්න නැහැ? මොකද කියන්නේ? මුහුද අපි කියලා ගන්න. මුහුද මහ රැලි ඇති වුණා කියලා අපි ඒක ගණන් ගන්න නැහැ. ඒවා ඒ විදිහට නිරීක්ෂණය කරන විතර. නමුත් අපි හිතේ යම් යම් දේවල් ඇති වුණා කඩාවැටෙන මොද නැද්ද? කඩාවැටෙන. අපි ඒව නැති කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා හිත තේරුම් අරගෙන තේරුම් අරගෙන යනකොට තමයි හිතින් ඈත් වෙනවා. තමන්නට හිත අවබෝධ වෙනවා. හිත වැඩ ගන්න විදිහ අහු වෙනවා. ඒකට එක කලබල වෙන්නේ නැහැ. ඒකට අහු වෙන්නේ නැහැ. ඒව ඇතිවීමින් නැතිවීමින් අර මොහොතේ රැළියෙන් තියෙනව නැති වෙනවා වගේ ඒව පවතින. හිත කැටි එහෙම තමයි. නමුත් ඒ කිව්ව කතාව කියන්න ලේසි. තේරුම් ගන්න මොකක් කරනවද? ගොඩාක් අමාරු. ඇයි? කුසල් කුසල් පිළිලා වදි නිසා. තමන් කුසල් කරනවා නම් තමන්ගේ හිත තමයි අවබෝධ වෙන්නේ. තමේ මේ සූත්‍ර නිපාතේ තියෙන සූත්‍රය ඒකේ නම මේ සල්ල සුත්ත. මොකද්ද? මේ ශෝක හුල ගැන ශෝකයට පත් වෙච්ච එකක් ගැන තමයි මේ දේශනා කරන්න තියෙන්නේ. දැන් මම කියාගෙන ආවේ බුදුහාමුදුරුවෝ දේශනා කරන එක අවස්ථාවක ධම්මපදයේ ගාථාවක් තියෙනවා. යුද්ධ 1000 දිනුවට වඩා වටින්නේ මොකද්ද? තමන්ගේ හිත දිනා ගන්න එක තමයි. බුදු කෙනෙක් පෙන්වන්නේ තමන්ට යුද්ධ තීව මේ බාහිර ලෝකයක් එක්ක නෙවෙයි. මොකද්ද? තමන්ගේ හිත අවබෝධ කර ගැනීමත් එක්කම. හිත තේරුම් ගැනීමත් එක්කම. දැන් අපි මේ දැන් මෙතන ඉන්න හැම කෙනෙක්ගේම යම් කිසි වයස් 20ට අවුරුදු 20ක් ගත වෙලා ඉවර වෙලා 30ක් ගත වෙලා ඉවර වෙලා 50ක් ගත වෙලා ඉවර වෙලා 60ක් ගත වෙලා ඉවර වෙලා එහෙම එක එක වයස් ගත වෙලා ඉවර වෙනවා. ඔක හිමින්ද වෙන්නේ හයියෙන්ද? ඈ? ඔබ හිතා ගන්න බැරි වේගකින් හිතා ගන්න බැරි වේගකින් අපේ මොකක් වෙනවද? දිනපතා වයස ගෙවිලා යනවා. අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේම ඒ ගත වෙන දිනේ පුදුම වෙන්න ඕන අපි ජීවත් වෙන එක ගැන මේ කියන්නේ අපි මැරුණ නැති එක ගැන කොහේ? ඇයි හැම තැනම තියෙන මැරෙන්න දැන් ඔයගොල්ලෝ මේ පඩි පෙළේ හරියට ඒක හොඳ එක පාරක් කරනවා මොකද වෙන්නේ? ඈ අයි සින්දු කියන්නේ අපාය හැරි ජීව ලෝකේ හැරි තමයි. එහෙ තමයි ප්‍රැක්ටිස් කරන්නේ. හරියට මధుරයක් හොඳ විස සහිත මధుරයක් හරි සර්පයෙක් හරි දෂ්ට කරමු මොකද වෙන්නේ? මේ කාට හරි එහෙනම් මොනවා හරි ලෙඩක් රෝගයක් තමන් ගැතු දැන් මෙතන සමහර ළමයින්ට ආව තරුණ කාලේ ඉඳන් පිළිකාලක් රෝග ලක්ෂණ ආව. කේක ලක්ෂණය අවිල ඒගොල්ලෝ කියා. ඒවට බෙහෙත් කරගන්න. එතකොට මේ ස්පිරිතාලෙකට ගිහිල්ලා බැලුවා. ඔය කරා පිටියට හරි ජීමුනල් එකට හරි කොහේ හරි ගිහිල්ලා බලන්නකොට මාසෙකට සැරයක් පැය දෙක තුනක් ඇවිදලා තමන්ගේ වයස කී දෙනෙක් ලෙඩ වෙලා නැගිට ගන්න බැරුව ඉන්නවද කියලා. එහෙනම් තමන්ට වඩා තමන්ගේ අම්මා තාත්තගේ වයස කී දෙනෙක් මෝචරියට array යනවද කියලා. දවස් දෙකක් කිනියත් හොඳට බලන් ගන්න. නේ? එහෙනම් අපි මේ ජීවිතේ මේ ගත කරගෙන ගියාට අපි ලොකු ඇත්තක් වහන් කරගෙන තමයි ජීවත් වෙන්නේ. මොකද අපි මේ මැරෙන කොයි වෙලාව මොහොතකදී මැරෙනවා කියන එක අමතක කරලා දාලා අපි මොකක් කරනවද? මේ ලෝකේ තරණියක් එක දුවනවා. ඇත්ත කතාව ඒකනේ. හැබැයි හැම ඒ දිවුවට හැම තැනම තියෙන්නේ මොකද්ද? ඈ හැම තැනම තියෙන්නේ මොකද්ද? මම බස් එකකට නැග්ගහම බහිනකම් තියෙන ඔය ගිහිල්ලා මොකක් තා බස් එක වැදුනම මොකෝ වෙන්නේ? අපි ලෝකේ සැපම වාහන හදලා වැඩිපුර බයික තියෙනවද? සේෆ්ටි බෙල්ට් කියයි අර බෙල්ට් කියයි මේවම ඇවිල්ලා වදිනවා කියලා ඊව දාලා තියෙන්නේ. දැන් වාහනේ යනකොට එයා බෑ කංගල දාලා තියෙන්නේ. එහෙනම් ලෝකේ කෝටි ගණන් වාහනේ ඇයි අරක හංගල දාලා තියෙන උඩින් මෙහෙම බැලුවා වගේ දෙනක් කැතයිනේ. ඒ හංගල තියෙන මොකද්ද? මැරෙන්න පුළුවන් ඒක ගියත් ඒක ගලව ගන්න තමයි තියෙන්නේ. එහෙනම් නැවක ගියා ප්ලේන් එක ගියා මොකද ලෝකේ ඕන හන්දන හැම තැනම තියෙන මරණයක් දෙක්. මොකක් එකද? මරණයක් එක තියෙන්නේ. ඒ නිසා අපිට මේ ජීවිතේ මේ මොනාර පුදුම chance එකක් දීලා තියෙන්නේ. මොකද්ද? කොයි වෙලාවෙ අපේ ජීවිතේ අරයියිද දන්නේ නැහැ. අර බුදුහාමුදුර එක වෙලාවක කියන දැන් විසුණු වහන්සේලාට කියන මේ ජීවිතේ මේ යථාර්ථ මේ හංගල තියෙන යථා සාමාන්‍ය සමාජේ උක හංගගෙන ජීවත් වෙන්නේ. ලෙඩ රෝග ටික තියෙනකන් අපි ඒක ගැන සිහිපත් කළ ප්‍රඥාව උපදව ගන්න නැහැ. මිනිස්සු මැරෙන එක ගැන හිතන ප්‍රඥාව උපදව ගන්න නැහැ. අපි මිනිස්සු වයසට යන එක ගැන හිතලා ප්‍රඥාව උපදව ගන්න නැහැ. තරුණකම අහිමි වෙන එක ගැන හිතලා ප්‍රඥාව උපදව ගන්න නැහැ.
ඒ වහලා තියෙන හැබැයි බුදුහාමුදුරුවෝ කියන මේ විශ්වකට භික්ෂුමහෙරට මහාන වෙච්ච කෙනෙකුට ওই හංගලා තියෙන දේ මිනිසා විසින් හංගගෙන ගියාට මිනිසාට ඒක පරාද කරන්න බැරි දේ අරගෙන සිහිපත් කරන්න යෝනිසෝ මනසිකාරය කරන්න කල්පනා කරන්න ඒ කල්පනා කරලා ප්‍රඥාව උපදවගත නැත්නම් මොකද වෙන්නේ අර හිත හිතාරකින් වැඩි වීමටපත් වෙන්න හිතට අහුවෙලා බොහෝ දුර ගිහිල්ලා මරණයටපත් වෙන්න පුළුවන් ඉබාග يعني හිස්සතින් මේ ජීවිතේ මැරෙන්න නේ දැන් බුදුහාමුදුරුවෝ පිරුණම් පාන වෙලාවේ කිව්ව ඒ කතාවන්නේ අත්ත දීපා විහෙරත මම මට දූපතක් හොයාගත්තා. ඒ කියන්නේ මට 11 තරම්ම හොයාගත්තා. ඒ නිසා ඔබත් ඔබ දූපතක් හොයාගන්න. මේ ඉපදිච්ච හැම දෙයක්ම නැති වෙලා මොකක් වෙනවද? වෙනසිලා යනවා. අනිත්‍යවත සංඛාරා උපාදවය ධම්මිය. මේ හටගත් හැම සංස්කාර ධර්මයක්ම නැතිලා වෙනසිලා යනවා. මේ කිසිම ලෝක ස්ථිර දෙයක් නැහැ. ඒ නිසා ඒ ඔබට ලැබිච්ච කාලය තුල ඔබ දුපතක් හොයාගෙන මම දැන් දු මගේ ෂේම භූමිය හොයාගෙන ඉවරයි. මං තාටිගකි මොකද කර පරිපක්කෝ වයෝමය තම්මම ඉගෙන මම තාටිගකි කියන්න යනවා. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මට මම මරණය ජයගත්ත කෙනෙක්. මං හිත ජයගත්ත කෙනෙක්. මං ඒ ගැන අවුරුදු 35ක් තිස්සේ උඹලට කියපු කෙනෙක්. නිසා ඒක උදව් කරගෙන උඹලගේ ජීවිත කාලෙ උඹල මොකක් කරන ෂේම භූමිය හොයාගනින්න. හැබැයි එහෙම හොයාගන්න බැරි වෙලා වෙන දේවල් සරණ ගියලා. වෙන දේවල් සරණ ගිහිල්ලා අසරණ වෙන්න එපා. මොකක් වෙන්න එපා කියනවාද? අත්නෝ අඤ්ඤ සරණ. වෙන දේවල් සරණ ගිහිල්ලා අසරණ වෙන්න එපා. අසරණෙක් ලෙස මියෙදෙන්න එපා. ඉතින් ඒ නිසා අසරණෙක් ලෙස මියෙදෙන්න නැතුව තමන්ගේ හිත තේරුම් ගන්න, ආවෝද කරගෙන, කුසල් පුරවගෙන, හිත නිවා ගන්න ඒ උතුම් මාර්ගය ටික මැදිස්ත වෙලා හිත නිවිලා යන තම මාර්ගයට එන්නකම් මොකක් වෙනවද? තමන්ට හොඳ සිහියක් තියෙනවා. හැබැයි තමන් ශරීරව මැරෙන බව අමතක වුණාම සිහිය නැති වෙන්න පුළුවන්. තමන් ලොකු දී ලෝන් ලයිෆ් එකක් පේනවා. දිග ජීවිතයක් පේනවා. තමන් ලෙඩ වෙන බව අමතක වුණාම තමන්ට මේ ජීවිතේ මාරම කෙලිදොලෙන් ගත කරන්න හිතෙන්න පුළුවන්. තමන් වයසට යන බව අමතක වුණාම තමන් නිකන් තරුණ කාලේ මත් වෙලා අනවශ්‍ය දේවල් වලට වියදම් කරගන්නවා. ඒ නිසා තමන් ඒව ගැන සිහිපත් කරන්න. ඒව ගැන සිහිපත් කරගත්තොත් තමන්ට මේ පපු වෙන ශෝක වලින් ගැලවෙන්න පුළුවන්. දැන් මෙතන නම් මේ සූත්‍ර දේශනාව සල්ල සූත්‍රය කියලා කරලා තියෙන්නේ. එක තාත්ත කෙනෙක් ඉඳලා තියෙනවා. එයාගේ දරුවා නැති වෙලා එයා සතියක් කාල නැහැ වේදනාවට. ඒ මානසික පීඩාවට එයාට ආහාර ගන්න බෑ. දැන් මෙහෙම මේ ඔයාලටත් එහෙම වෙලා තියෙනවා. සමහර මානසික පීඩාව කන්න බෑ. දුන්නට කන්න බෑ. තිබුණට වතුර බොන්න බෑ. සීයක් නැහැ. පිරියක් නැහැ. නේ? හිත ඒ තරම් කඩාගෙන වැටෙන. හිත ඒ තරම් අසහනයටපත් වෙන. හිත ඒ තරම් ශෝකයටපත් වෙන. දැන් මෙතන හැමෝටම මේ අත්දැකීම ඇති. නේ? තේරවද නැද්ද? තේරෙන. එතකොට මොකක්ද ලෝකෙ හොඳම කෑම කියලා දිනුවොත් වැඩක් නැහැ. ඉතින් එතකොට මේ බුදුහාමුදුරුවෝ කියනන්නේ මේ මිනිස්සයට එයා හම්බ වෙන්න ගිහිල්ලා මේ ජීවිතය මේ මිනිස්සු ගෙවන ජීවිතය කොයි වෙලාවක මරණය අතවන්නේද කියලා කියන්න බෑ. ඊළඟට පොඩි හරි සතුටක් ලැබෙන්නේ දුක් කරදර මැදි. ඒ දිවියද ගෙවලන්න ඕන දුකයි. ඒක අර ලස්සනට කියනවා අනිමිත්ත මනඤාතං මත් චානං ඉද ජීවිතං කසේරඤ්ඤ පරිත්තඤ්ඤ තඤ්ඤ දුක්ඛේන සංයුතං ගත වෙන ජීවිත මිනිසුන් ගෙවන දැක ගත නොහැක මරණය අත වනන තන දුක් කරදර මෙදින් සුළු සතු තක් ලැබෙන දිවියද ගෙවාලිය යොත් තේමය දුකින දැයි ඒක ඒක කියන්නේ මොකද්ද මේ ගත වෙන ජීවිතය සම්පූර්ණයෙන්ම මොකක්ද නේ දුක් කරදර මැදින් ගෙවේ ඇත්තද බලද දැන් ඔයගොල්ලෝගේ දවස ගැන කල්පනා කරලා බලන්න ඔච්චර දුක් කරදර මැදින්ද ගෙවෙන්නේ කියලා අහුව වැස්ස පින්න
ලට හුස්ම ගන්න ටික කෑම කන ටික වැසිකිලි කැසිකිලි යන දේවල් ඒ තවට ගවල්ල තියෙන ප්‍රශ්න මේ ඒවත් එක බැලූ දැකද එක එක දවසකට ගතව කොච්චර මේ ජීවිතය දුක් අපි ඒක ඒතර නැතුනට දුක්ඛනතර මැදින් ගෙවිල සමහර මිනිස්සු කෑම ටිකක් කන්න ගොයා කපාගෙන වී පවුරු ගාගෙන ඊළඟට මේ කොච්චර මේ ලෝකයේ අවිදල යනකොට එක වේලා ආහාරයට ගන්න මිනිස්සු දුක් විඳිනවා නේ වේල් දෙකක් කන්න කොච්චර මහන්සි වෙනවද ඒ නිසා ඒ අපේ ගත වෙන ජීවිතයක් මේ පෙන්වුවට මේ ලොකුම මේකකින් යන එකක් නෙවෙයි දුක් කරදර මැදින් ඒ යන දුක් කරදරයක් මැදින් යන ජීවිතයක් ඒ කොයි වෙලාවෙ මරණයත් වටයි දන්නේ මොකද කියන්නේ මෙහෙන් ඔහේ කාලේ ඉවරයි ඔය දැන් කන්ට කාලා ගියා ඇති යන් මේ ජීවිතේ අපේ වෙලා අවසන් කරයි දන්නේ ඒ අතර අපි ඇයි එහෙම මේ දුක් කරදර කාගෙන යන්නේ සුළු සතුටක් තියෙන මොකක් තියෙනවද සුළු සතුටක් තියෙන දැන් අපි දැන් සිවිපාදේ කන්ද මුතුරට යනකොට බඩු මල්ලක් එල්ලගෙන හෙන කට්ටක් කාලා යනවා යනකොට අර උඩට ගියා කියලා හැපි එකක් තියෙන එච්චර තමයි අයි දන පොල් කටු ගවාගෙන මහිය ඒ වගේ තමයි ජීවිතේ එහෙන කාට්ට කාගෙන අපි එච්චර හිතන්නේ නැතුව යනවා ගිහිල්ලා පොඩි වෙලාවක් උඩ මල්ලුවට එලා ආතල විතර බැලලා ෆොටෝ දෙනු කාලේ විදියට ෆොටෝ එක උගහාගෙන අතින්ට නැග්ගා කියලා බයි සුළු සතුටයි වැඩිපුර තියෙන මොකද්ද දුක හතර වටේ අපිත් එක්ක යන හැමෝටම දුක නේ ඒ අතර යනකොට කමල හරි ඔය ආබාධයක් තිබුණා දුක ඩබල් කරනනේ ඒ නිසා අපි ජීවිතේ පිළිගන්න ඕන යථාර්ථය තමයි මේ මිනිස්සු මේ අහුවෙලා මේකේ යන්නේ සුදු සතුටක් තියෙන නිසා අල්ප ආස්වාදයක් තියෙන බහු දුක් තියෙන මොඩයට වෙන්නේ එහෙනම් තමන්ගේ මොඩකම වැඩි නම් තමන් ගොඩාක් දුක් විඳින බව පේන්නේ මොඩකම අඩු කරලා පේන්න ගන්න මේ මම පුංචි සතුටක් තමයි ලබන්නේ ඒ උනාට මම මොයකට පෙරුවේ මගේ ජීවිතේ ආ මගේ හැම කෙනෙක්ම මගේ වටේ පිටා ඉන්න හැම කෙනෙක්ම මේ පුංචි සතුට වලින් අප්‍රමාණ දුකක් ලබනවා කියලා තමන්ට පේන්න ගන්න දැන් ප්‍රඥාවන් තියෙන කුසල් පිරිනම් යාට ඒක පේනවා ප්‍රඥාව අන්න අර සුළු සතුට පේන්නේ මහා විශාල සැපක් වගේ අර දුක යාට තේරුම් ගන්න තරම් ශක්තිය ඥාන ශක්තියක් නැහැ මේ දැන් ඕගොල්ලෝ ගෙදරකට ගිහිල්ලා වාලා අම්මට කිව්වත් අම්මේ මම මේ ජීවිතේ ගවේෂණය කරන්න මහන වෙනවා කියලා හරි දැන් මොකද්ද දෙමාපියෝ කියන්නේ දෙමාපිය ප්‍රඥාවන්තයි කියලා අනේ හොඳයි අපිට කරගන්න බැරි වෙච්ච එකේ ඒ ප්‍රඥාවන්තයා එයා විඳින දුක යාට තේරෙනවානේ එයා කියන උඹවත් මේකෙන් ගැලවිලා ඵලයක් මොකද හයියෝ හේ සසර කාල කිරේ මොකද්ද පිට වෙලා තියෙන්නේ යන්නේ දැන් යම් මනුස්සයෙක්ට ප්‍රඥාව ලැබුණ මොඩියෝ ගත්තකට ඒක මහා දුකට කාරණයක් දුකට කාරණාවක් ඒ කියන්නේ යාට අර යා ගත කරන ජීවිතයකට කිසි අවබෝධයක් නැහැ මේ සුළු සතුටක් කියන මහා මරණය කොයි වෙලාවක අතවනයිත් දන්නේ නැහැ මොන මොහොතකද ඒක දැන් බුදුහා දෙයකනේ දැන් ගෞතම සිද්ධාර්ථ වගේ කෙනෙක්ට gederi ඉන්න බැරි වුණා නේ ඉන්නේ gederi ඉන්න බෑ ඇයි ඒ රජකම් කරන්න බෑ එයා කැමති නැහැ ඒක එයා දන්නවා මේක මේ තාවකාලිකයි ප්‍රඥා වැඩි ඒ නිසා මේක මේ පොඩි ආතල් එකක් නිසා මාන පුදුම අර කපුළුවෙක් අරගෙන වතුරට දානවා කොට උඩ පාට සැපක් දැනෙනවා ඒ වතුරත් පිරිසුදුයි කට්ටියත් හොඳයි සිංතලයි දෙනවා ගැටින් ගින්නට රස්නේ එනකොට මොකද වෙන්නේ ටික ටික රත් වෙනකොට එක පාර මැරෙනවා නයි ඒක මොකද්ද ටික ටික තැම්බි 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 මැරෙනකොට ඒ වේදනාව ඉව උ මැරෙන කම අනන්ත අප්‍රමාණ දුකකටපත් වෙනවා සුළු සතුටයි ලැබෙන්නේ අර වතුර රත් වෙන මොහ පටන් ගත්ත මොහොතේ ඉඳලා ඔහුගේ ජීවිතය අවසන් වෙනකම්ම මොකක් කරනවද උන්ට මත් සතුටකට කියලා මතක් කරගන්න තියෙන කකුලේ පොඩ්ඩක් පීනපු ටික විතරයි මිනිස්සුගේ ජීවිතෙත් ඒ වගේ සතුට වලට මිනිස්සුන්ට දුක ඕන තරම් මතක් කරන්න පුළුවන් අසහනයට පත් වෙච්ච තැන් ඕන තරම් මතක් කරන්න පුළුවන් සුළු සතුටක් තියෙන ඒක බුදුවරු මුනිවරු ප්‍රඥා පිරින මිනිස්සුන්ට තේරිලා මේ ඒ අය හොයනවා ඒකට උත්තරයක් හොයනවා ඒක තමයි බුදුහාමුදුරු හොයාගත්ත උත්තරේ කොහොමද එතනින් ගැලවිලා යන්නේ සදාකට වැල් පාස්වාලෙන් බහු ආදීන මේ ගැල් නිස්සරණයටපත් වෙන්නේ කොහොමද කියලා. ඉතින් එතකොට ওই දැන් මේ ශෝක සල්ල සූත්‍රයේදී ගත්තාම සල්ල සල්ල කියන්නේ මේ පපුවට හුලකින් යනලා තියෙන්නේ. මෙතනින් මේ පසාරු කරගෙන ගිහිල්ලා දැන් සමන්ට මහා විශාල අසහනයක්පත් වෙනකොටනේ පපු යන්නේ චුලක් වගේ දැන් පිස්සු හැදෙනවා තමයි. සියයක් කල්පනාවක් නැහැ තමයි මොකද්ද කරන්න කියලා තමන්ට තේරෙන්නේ නැහැ. ඒ වගේ ලෝකානුභී දින හතක් හිටපු කෙනෙක්ට තමයි ගිහිල්ලා බුදුහාමුදුරුවෝ කියන්නේ තව තමුසේ හරියට ජීවිතේ රීඩ් කරගෙන නැහැ. නිකන් ධර්ම
ට ගැන මත්වෙලා ඔහේ ගත කරලා අන්තිමට දරුව මැරෙලා පණිවිඩයක් සභාව දහම් දෙනවා. ඒක කියව ගන්න තරම් සීයක් පතක් නැහැ. නමුත් කල්පනා කරලා බලනවා මාර කරදර ගොඩකින් නේද මෙතෙන්ට මේ මොහොතේ වෙනකන් ජීවිතය ඇඳිලා අවිල්ල තියෙන්නේ. ඒ අතර සුළු සතුටයි නේද තිබුණේ, බොහෝ දුක් තිබුණ නේද කියන සිහිපත් කියන එක හරියට අපිට අපේ ජීවිතය ගැන කියන වගේ තමයි මේ මනුස්සයෙන් කියපු ඒ කතාව. නහිසෝ උපක්කමෝ අත්තේ යේන චාචාට මීයරේ චරම් පිපත්වා මරණං ඒව ධම්මාහි පානිනෝ දියුදමින් ලෝපායක් නොමැරි සිටින්නට නොහැකිය නැත උපාතෙලෙසින් දකින්නට දිරමින් සකස් වේ මරෝ වෙතම යන්නට ලෝ දහමක් යමය ඉපදුන සතුන් හට. ඊළඟට මේ මනුස්සයෙක් ජීවිතේ තේරුම් ගන්න ඕන දේ, අපි යම් දෙයකට ශෝක කරනවා නම් අපිට එපා වෙලා ඉන්නවා නම් අපි අසහනයට පත් වෙලා නම් තේරෙන්නේ ඒක තමයි මොකද්ද ලෝක දහම තේරෙන්නේ. ඒ කියන්නේ මේ ලෝක දහම එයා අවබෝධ කරගෙන නැහැ. මොකද්ද මේ ලෝකේ තියෙන දහම? ඒ මරණය එකක්. අනිවාර්යයෙන්ම ලෝක දහම තමයි අපි මරණය කරා යන එක, මරණයට පත් වෙන එක. ඒක කාටවත් තන්තර කරන්න බෑ. ඒ වගේම තව ලෝකේ තියෙන ධර්මතා, ඒ කියන්නේ යුනිවර්සල් ලෝ කියලා කියන්න පුළුවන්. මොනවද? අපි හමුවීමක් තිබුණොත් අනිවාර්යයෙන්ම මොකක් වෙනවද? වෙනවීමක් තියෙනවාමයි. ඒකයි කතා දෙකක් නේ. දැන් අපි කවදාකාරී හම්බ වුණා නම් අපි ඒ හම්බ වෙන මොහොතේ ඉඳලම සිද්ධ වෙන්නේ මේක තමයි. එතකොට කවුරු හරි මේ ලෝකේ වෙනවීමක් නිසා දුකටපත් වෙලා නම් එයා ලෝක ධර්ම දන්නේ නැහැ. මොන ධර්ම දන්නේ නැද්ද? ලෝක ධර්මයේ දන්නේ නැහැ. ලෝක ධර්මයේ දන්න කෙනෙක් වෙනවීමට කලබල වෙන්නේ නැහැ. ඉතින් ඒක ලෝක ධර්මතාවයක්. හම් වෙච්ච හැම මොහොතෙම තමයි දැන් ඔයාගේ අම්මගේ බඩට ආපු දවසේම තමයි අම්මගේ වගේ වෙච්ච දවස. ඔයාලට කවුරු හරි යාළුවෙක් හරි කවුරු හරි හම්බ වුණා නම් එදා තමයි ඈත් වෙන දවස. නමුත් අපිට ඒ ලෝක ධර්මයේ දන්නේ නැත්නම් අපි ඒකට බැඳෙනවා. අපි ඒකට ඇලෙනවා. අපි ඒකට මුලා වෙනවා. ඊට පස්සේ වෙන් වී ගියාම අනන්ත ප්‍රමාණ අසහනයටපත් වෙනවා. දෝකේ කියන මරණය ගැන ලෝදාමත් මේ මරණය උපදිච්ච හැම සත්‍යයකට තව ලෝක ධර්මතා තියෙනවා. ඉපදුනොත් කෙනෙක් අනිවාර්යයෙන්ම ජරාවටපත් වෙනවා. මොකටපත් වෙනවද? ජරාවට වයසට යනවා, ලෙඩ වෙනවා, ඒක සිද්ධ වෙනවා. කවුරු හරි ලෙඩ ඇඳේ ඉඳගෙන එයා මානසික අවුලෙන් ඉන්නවනේ, අරයා මට බෙහෙත් කරේ නැහැ, මෙයා මට උදව් කරේ නැහැ, මං අරයාට උදව් කරා, බලන්න මං ලෙඩ වෙලා, එහෙම කියලා එයා ලෝක ධර්මය දන්නේ නැහැ. ලෝක ධර්මය දන්නේ නැත්නම් අසහනයටපත් වෙනවම තමයි. ඒ ලෙඩේ නිසා නෙවෙයි, තමන් මේ ධර්මතාවය පිළිගන්නේ නැති නිසා, අවබෝධ වෙච්ච නැති නිසා, නොතේරුම්කම් නිසා මානසික පීඩාවට පත් වෙනවා. ලෙඩේ නිසා පීඩාව එකයි, මනසෙන් ඇති කරන පීඩාව දෙකයි. එතකොට ලෙඩේ හැදිච්ච නිසා තියෙන පීඩාව බෙහෙත් වලින් හරි ඒ යම්කිසි ඒකේ තියෙන වෛද්‍යවරුන් වලින් සුවපත් කරන්න වෙන හැබැයි මානසික පීඩාව නම් ඇති වෙලා තියෙන්නේ ලෝක ධර්මය දන්නේ නැති නිසාම තමයි. ඉතින් ඒ වගේ තමයි කවුරු හරි තමන්ගේ ළඟ ඉන්න කෙනා මිය ගියා මොකද්ද වෙන්නේ? ඒක ලෝක ධර්මතාවයක්. ඉතින් අපි හැම කෙනෙක්ම පිළිගන්න ඕන දේ තමයි අපි හැම කෙනෙක්ම කොයි වෙලාවක හරි මැරෙනවා. ඒ මැරුණාම ඒක මේ ඒක පුදුම වෙන කාරණාවක් නෙවෙයි. ඒක තමයි ලෝක ස්වභාවය. ඇයි අපි දැන් කොහේ හරි යනවා නම් අපි රෝල රොස් වල ඔබලු ගිහලා දැන් උඩ මෙහෙම එහෙම ගිහලා තියෙනවා. ඈ ඒ සාමාන්‍යයෙන් යනකොට හිතෙන්නේ වැටෙන්නේයි කියලා. යනකොට හිතෙන්නේ වැටෙනවමයි කියනවා. හදිස්සියේ වැඩි බෙල්ට් එකක් ගලනකොට වැටෙනවද නැද්ද? වැටෙනවා නම් කෑලි වාරනත් එන්නේ. කෑලි ටික එකතු කරලා පොර බෑග් එකකට දාගෙන ඉන්නවා. හරිද? ඉතින් ඒ වගේ තමයි ජීවිතේ. රෝලර් කෝස්ටර් එක තමයි යන්නේ අපේ ලංකාවේ පාරට බැස්සම ඕන කෙනෙක් කොයි වෙලාවෙ බස් කාර්යයක කියලා හරි වාහනයක් කියලා වන්දකින් ඇහි හිටන්නේ. බැලුවා බයික් එකක් හරි ස්කූටි එකක් කෙනෙක් හරි ආවිලා හප්පන්. ඉතින් ඒ නිසා මේ ලෝකේ හැමතැනම මේ මොනවා හරි තියෙනවා. දැන් මේ දවස්වල කැලිෆෝනියාවට ටෝනාඩෝ එකක් ආවා පැයට කිලෝමීටර් 185ක් 6ක් වේගෙන්. මේ වගේ බිල්ලි ගැලගෙන මේ හොලරට යනවා. මේ වාහන මෙහෙම ඉස්සෙනවා. මේ අර ස්ටේට්ස් ගැලවිල යනවා කෙලිම වහනවා. සෙල්ලම් ගෙවල් සරුංගල් උරගෙන යනවා.
එතන මේ පවතින කිසිම දෙයක් ඉතින් මිනිස්සු ඒකට ආරක්ෂිතව ඉන්න බැරි ගොඩක් අය ඒකට නැති වෙන ජීවිත. ඉතින් ඒක නිසා මේ සාමාන්‍ය දෙයක් ඒ ඔය වන තැනකදී ජීවිතේ මරණය සිහිපත් කරලා තේරුම් අරගෙන ඉන්න ඕන. ඒක මැරෙනවා කියන එක කලබල වෙන දෙයක් නෙවෙයි. ඒක ලෝක ධර්මතාවයක් ලෙස ඉතින් එතන ඒක මානසිකාරය කරපු ඒක අවබෝධ කරගත්ත ඒක තීරුම් ගත්ත නැති කෙනෙක්ට නම් ඒක මරණය පැනික් වෙන දෙයක්. අසහනයට පත් වෙන දෙයක්, පීඩාවට පත් වෙන දින දෙයක්. හැබැයි තේරුම් ගත්ත කෙනෙක්ට ඒක කලබල වෙන දෙයක් නෙමෙයි. ඒක ලෝක ධර්මයක්. ඉතින් මේ ලෝක ධර්මයේ ලෝක ධර්මතා හැමතිස්සෙම දැන් මේ පෘථිවිය කැරගෙන එක හැමතිස්සෙම සිද්ධ වෙනවා. ඉර කැරගෙන එක හැමතිස්සෙම සිද්ධ වෙනවා. දැන් හොයාගෙන තියෙන මේ පෘථිවිය ඉරයි තප්පරයට කිලෝමීටර් 600 ගානක් වේගෙන් ඒ දෙකත් සර්පිලාකාර හැඩයකට ඉස්සරහට යනවා. ඒ කියන්නේ මන්දාකි මෙහෙම ගමන් කරනවා කියන්නේ. දැන් හැම එකම මේ ගමන් කරන්නේ හැම මොහොතකම සිද්ධ වෙන දේවල් නේ. ඉතින් ඒවා සිද්ධ වෙනවා වගේම අපේ ජීවිතේ ඉපදීම, හමු වුණාම වෙන්වීම, ලෙඩවීම, වයසට යෑම, මරණය කියන එක හැම මොහොතකම සිද්ධ වෙන දේවල්. ඉතින් හැම මොහොතකම මේ සිද්ධ වෙන ධර්මතාවය තමයි අවබෝධ කරගෙන හිටියොදී මානසික අසහනයට පත් වෙන්නේ නැති බව තමයි ඒකේ පෙන්නලා තියෙන්නේ. පත්කානං පාතෝ පත්නතෝ භයං ඒවං චාතාන මච්චානං මිච්ඡං මරණතෝ භයං හිමිදිරි උදැසන ගිනිහි පිම ඇතෙනා දියනය පවතින් නිරුක් පලට දේනා එලෙසින් හැම දෙනාමෙහි විපදී සිටිනා දෙලෙමින් සිටිදියකින් අර නොයගෙනේදා අයිකරය සිංහලටික හිමීදිරි උදැසන ගිලිහි බිම වැටෙනා පියනය පවතින්නේ තුකින් පලයට දේනා එලෙසින් හැම දෙනාමෙහි විපදී සිටිනා තෙලෙමින් සිටිත් දියකින් මරණය ගෙනේනා. එතන ඒ කියන්නේ ඔගේ බුදුහාමුදුරයාට පෙන්වලා තියෙන්නේ මේ ස්වභාව දහම දිහා බලන්න. දැන් අපි ගත්තොත් පොල් ගහක් ගත්තොත්, අඹ ගහක් ගත්තොත්, කොස් ගහක් ගත්තොත් බලන්න මේක ඇතුලේ තියෙන ඵලය කොයි වෙලාවක හරි බලන් ඉන්නේ කොහෙට වැටෙන්නද? ඈ පොළවට වැටෙන්න. ඒක හැදුනත් කොයි වෙලාවක හරි මොකක් කරනවද? ඒක විනාශ වෙනවා. මේ ඵලය විනාශ වෙනවා. ඒක සත්තු ගාලා හරි, ඒක කඩාගෙන වැටෙලා හරි, ඒක සූහුණකට හරි, ඒක ස්වභාවිකව හරි. ඈ දැන් අපි ගත්තොත් පොල් වල්ලා සමහර ඒවා මේ පොඩි කාලේ පැටි පිටින් වැටෙනවා. ඈ ඒක ස්වභාවිකවම ඒ පැලතිලා ලොකු වෙලා අරකින් අර තරියෙන් ගැලවිලා බිමට වැටෙනව නෙවෙයි. මොකක් වෙනවද? මොකක් හරි හේතුවක් නිසා ඒක කුරුමිණී කාල වෙන්න පුළුවන් වෙන දෙයක් හඩන් ගන්න. එහෙම නැති වුණොත් සොරි මිනිස්සු ගිහිල්ලා ඒක ඒ ඵලය කඩා ගන්න. ඒක කරා නැත්නම් සතෙක් ඒක කන. එහෙම නැත්නම් කොච්චර හරි තිබුණා ස්වභාවිකව මොකද වෙන්නේ? කවදා හරි බිමට ඇටල විනාශ වෙනවා. ඒ කියන්නේ මුගේ ජීවිතයත් ඒ විදිය නෙවෙයිද කියලා බලන්න කියන. බියමය පවතින රූපලයට ඉදෙන. ඒ කියන්නේ ඒක එන්නේ එන්නම ඉපදිච්ච ඒ කියන්නේ ඵලය හැදෙන දවස ඉඳලම එන්නේ එන්නම කඩා වැටෙන තමයි ලං වෙන්නේ. මේ දවස ලං වෙන්නේ. ඒ ඔබ මේක දකින්න නැද්ද? මේ ස්වභාව දහම දකින්න නැද්ද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. කියන්නේ මේ මේ ගහ පොළ ඉරහඳ තාරකා සත් මේ මේ ගහක හැදෙන පොළයක් පවා අපිට ලොකු පණිවිඩයක් කියනවා. ඒක තමයි ස්වභාව දහමේ පණිවිඩය. නමුත් අපි අපිට සිහියක් ඥානයක් නැහැ ඒක කියවා ගන්න තරම්. අපි ඊට එරෙහිව ගිහිල්ලා අපි වෙනත් මානසික ලෝකයක් ගොඩනගමින් ඒකම සවිශක්තිමත් කරමින් ඒකම පතමින් ඒකට බැඳමින් ජීවත් වෙනවා. මේ බුදුහාමුදුරුවෝ ඔබට එහෙම ලෝකයක් හදාගත්තට, නිත්‍ය ලෝකයක් හදාගත්තට ඔබට පේන්නේ නැත්නම් මේ ඔබ වඩා තියෙන ගහකොළ වල හැදෙන ඵල වලට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා? ඔබට ඒ දෙයම සිද්ධ වෙන්නේ නැද්ද? දැන් අපි හරියට ගෙඩියක් වගේ නම්, අපි ගහක හැදිච්ච ගෙඩියක් වගේ නම් මොකක් වෙනවද? ඒක බිමට වැටලා විනාශ වෙනවා වගේ අපේ මරණයෙන් අපේ ජීවිත විනාශ වෙනවා. එතන මුලදී මම ඒක කොයි වෙලාවක නවත්තකදී එන්න එක දවසක් එක තැනක් තියෙනවා
බුදුරජාන් වහන්සේ ඒ කාලේ බුදුහාමුදුරුව මහාන වෙච්ච අයට හම්බ වෙන්නේ හරිම පොඩි කාලයකට විතරයි. සමහරට බුදුහාමුදුරුව හම්බ වෙන්නේ ජීවිත එකම එක වතාවයි පැවිදි වෙච්ච කෙනෙක්ට. ඒක ඉතින් පොඩි පණිවිඩයක් කියා දෙන එක තමයි කමටහන වෙන්නේ අර මුළු ජීවිත කාලයටම. සමහරට දේව අවස්ථා දෙකකදී තුනකදී හම්බ වෙනවා. ඉතින් මේ ඒ වගේ විෂුන් වහන්සේලා කණ්ඩායමක් හම්බ වෙලා තියෙනවා බුදුහාමුදුරුවන්ට. එතන බුදුහාමුදුරුව අහනවා නුඹලා දැන් මරණ සතිය වඩන්ත. නුඹලා මරණ සතිය වඩන්ත කියන තවට එක භික්ෂුන් වහන්සේ කෙනෙක් කියලා දෙනවා. ඔව් අපි මරණය ගැන සිහිපත් කරනවා. මට දවසක්වත් ජීවත් වෙන්න බැහැ කියලා මම හිතන්නේ. ඒ කියන්නේ ඉර උදා වෙලා ඉර බැහැ යන කාලයක්වත් මට ජීවිතේ නැහැ. ඒ නිසා මම ඉක්මනට අප්‍රමාදී වෙන්න ඕන. ඒ කියන්නේ කුසල් දහම් රැස් කරගන්න ඕන. ඒ නිසා මම ප්‍රමාද වෙලා කාලය නාස්ති කරන්නේ නැහැ. මම දවසක් තිස්සේම මරණ සතිය වඩමින් ඉන්නේ කියලා. තව භික්ෂුන් වහන්සේ නමක් කියලා දෙනවා. භාග්‍යවතුන් වහන්සේ මම නම් දවසක් වෙන එහෙම ජීවත් වෙනවා කියලා ෂුවර් කරන්නේ මම වරුවා. ඉර උදා වෙලා ඉර මුදුන් වෙලා කාලයක් මට ජීවත් වෙන ටයිම් එකක් නැති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මම මරණ සතිය වඩන්නේ අන්න ඒ කාලෙන් තුන කුසල් දහම් දිනු කර ගන්න මට ලැබිච්ච කාලය. ඒ නිසා මම සුළු වෙලාවක්වත් ජීවිතය අතහරින්න හොඳ නැහැ. අපතේ ගමන් හොඳ නැහැ. මම කුසල් දහම් රැස් කර ගන්නවා ඒක අප්‍රමාදී වෙනවා කියලා කියනවා. තව භික්ෂු වහන්සේ නමක් කියනවා. භාග්‍යවතුන් වහන්සේ මම එහෙම නෙවෙයි වඩන්නේ. මම යම්කිසි කුඩා කාලයක් පොඩි හෝරාවක් විතර කාලයක් තුමගේ පොඩි කාලයක් වෙන්න පුළුවන් මට ජීවත් වෙන්න ලැබිලා තියෙන ඒ කාලය තුර මම අප්‍රමාදී වෙනවා කියන. එතකොට තව විශ්වාස නැහැ නමක් කියන මම වඩන්නේ මෙහෙමයි. මම පාත්‍රයේ තියෙන බත් කඩ කඩට ගන්න මට බැරි වෙන්න පුළුවන්. කඩට ගන්න බත් කඩ මට ගිලින්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා දෙවෙනි බක් පිටකට මට යන්න ටයිම් එකක් නැහැ. අන්න ඒ තරම්ම අඩු කාලයක් මට ජීවිතේ ලැබිලා තියෙන්නේ. ඒක ඒ හැම මොහොතක් ගැනම මම සිහිනුවණින් වාසය කරනවා අප්‍රමාදී වෙනවා කියලා මම මගේ ජීවිතේ ගත කරන්න. මොකද මට බත් පිටක් ගෙලින එකවත් මට ජීවිතේ ෂුවර් නැහැ. එච්චරම මේ ඊට කලින් අපේ ලයිෆ් එක අවසන් වෙන්න පුළුවන්. ඒක බොරුවක් නෙවෙයි. දැන් මේ ලෝකේ මේ වෙලාවේ රාත්‍රී කෑම අරගෙන කලගම් කීතර මේ දත දවස මේ මොහොත තුළ අපි මේ කතා කරන වෙලාව තුළ මැරෙනවත් දහස් ගාන පාරණ බහැල් අරපු කෙනෙක්ට අයි ගෙදර එන්න බැරි වෙන කී දෙනෙක් ඇද්ද මේ පෘථිවිය මේ වෙලාවේ? කී වෙලාව කී දෙනෙක් ඇද්ද? දැන් රාජාර රාජකාරිය අඳුමින් වැඩට ගිහිල්ලා අයිත් අඳුම ගෙදරවිලා ගලවන්න බැරි වෙන කී දෙනෙක් ඇද්ද? ඉතින් ඒක බොරුවක් නෙවෙයි. ඉතින් ඒ නිසා මට සුළු මොහොතක්වත් ෂුවර් නැහැ. ඒ නිසා මට මේ අනවශ්‍ය දේවල් කල්පනා කර කර කාලේ නාස්ති කරගෙන මම වර්තමාන මොහොතේ ජීවත් වෙනවා. මේ අතීතය ගැන හොයන වැඩ පුදා නැහැ. ඒක තමයි කුසල් දහම් කරනවා කියලා කියන්නේ. එක එක ඒවට මනසින් බැඳලා විකාර හදාත ප්‍රපංච කර කර යන මේ මොහොතේ ජීවත් වෙනවා එච්චර. තාවිසුන් මහසෙනමක් කියන භාග්‍යතුන් මහස මම මරණ සතිය වඩන්නේ මෙහෙමයි. ඒ කියන්නේ මරණය ගැන සිහිනුවණින් වාසය කරන්නේ මෙහෙමයි. කුස්ම ඉහළට ගන්න එකක් පහළට හෙලන්න බැරි වෙන්න පුළුවන්. ඒකට ආශ්වාස ප්‍රාශ්වාස රැලි දෙකක් අතරම මට ජීවිතේ ෂුවර් නැහැ. අන්න ඒ විදිහට බුදුහාමුදුරුවෝ නිකන් ලකුණු දෙනවා වගේ එකක් කියනවා. අර වරුවක් දවසක් හෝරාවක් වඩන එක ඔක්කොම ෆේල්. ඒගොල්ලෝ තාම හරියට ජීවිතේ තේරුම් අරගෙන නැහැ. ඒගොල්ලෝ තාම මේ ස්වභාව ධර්ම තේරුම් අරගෙන නැහැ. එයාලා තාම මේ මරණයට යන වේගය ගැන දැනුවත් භාවයක් නැහැ. ඒගොල්ලෝ ප්‍රමාදයි. අර දෙන්න විතරයි හරි. කන බත් වඩා ගිලිනක කෙනා වගේ මේ ආස්වාස ප්‍රාස්වාස දෙක අතරවත් ජීවිතේ කියන විශ්වාසයක් තබන්න බෑ. ඒ ඊටත් වඩා වේගෙන් මරණය මේ විදියට තමයි ජීවිතේ කුසල් දහම් ප්‍රස් කරගන්න ඕන කියලා ඒ විදියට අනිත් අයටත් කරන්න කියලා බුදුහාමුදුරේ උපදෙස් දීලා තියෙනවා. ඒ ත්‍රිපිටකයේ තියෙන ඒ දේශනාව. ඉතින් ඒක නිසා ඉතින් මේ දැන් ඔයාලට දැන් මේ දේශනාව අහන වෙලාවට මේක ලොකුවට තේරෙන්නේ නැහැ. අපි වාදේන අවසන් මොහොතන්නේ දාට මේ දේශනාව තේරෙනව හරියටම හරියා කිව්ව එක කියලා. මොකද යම් මොහොතක් එනවා දුෂ්මරල් ලයි ගන්න බැරි පෙනහඳ වලට ගන්න බැරි වෙන වෙලාවක් එනවා. අන්න මේ මොහොතේදී හිත යන්න අර දේශනාව හරියටම හරි ඊළඟ දුෂ්මරල් ගන්න මට සබාව දාම ටයිම් දෙන්නේ කියලා. තව වෙලාවක් එනවා ලෙඩකට වැටිලායි කවදාවත් තමන්ට ලෙඩක් හැදෙනවා ඒකේ පෙන්නන වෛද්‍යවරුන්ගේ වාඩයි ජීවිතයයි මේ ලෙඩේ නැගිටින්න බෑ. ඒ කිව්වෙ නැතත් ඔයාට ඔකට දැන් ෆෝන් එකෙන් Google කරාම පෙන්නයි මේ ලෙඩේ හැදිච්ච කවුරුන් නැගිටලා නැහැ කියලා. අන්න එදාට තේරෙයි මනුස්ස ජීවිතේ කොච්චර වටිනවද කියලා. ඒ කියන්නේ මේකේ කොච්චර දේවල් හොඳ දේවල් කරන්න තිබිච්ච එකක්ද මම ජීවිතේ නිකන් නාස්ති කරගත්තේ කියලා මොඩුව තියෙන කෙනෙක්ට තේරෙන්නේ මොඩේන්ට තේරෙන්නේ
මොඩේට යමක් තේරුම් ගන්න බැහැ. ඔළුව තියෙන කෙනෙක් තේර අපරාධේ මගේ ජීවිතේ යමක් කරගත්තා. එතකොට තමන් තරුණ කාලේදී මේ වගේ දේශනාවක් ඇහුවම තමන් පුළුවන් තරම් ඒක අර හිත හිත අවබෝධ කරගෙන හිත මධ්‍යස්ථ කරගෙන ඒකෙන් තමන්ට ලැබිච්ච උපරිම පෙළේ නලා ගන්නවා වගේ. දැන් මෙතන මහාන වෙච්ච අයට දැන් මේ තරුණයාගේ ජීවිත පේන්න පුළුවන්. ඒතර එයාලට හිතෙන්න පුළුවන් මේ අපිටත් මෙහෙම මේ වෙලාව අපිටත් හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. මම මේගොල්ලන්ට මේ වරදක් කියන්නේ එයාලගේ ජීවිතේ ඒගොල්ලෝ ගිහුවා. අපි දැන් අපි ITI ටක් කියුවේ කියන්නේ. අපි වලට එහෙම හිතන මේ මෝඩකම තමයි. කියන්නේ මේ යම් කිසි ප්‍රඥාව තියෙන මනුස්සයෙක් විතරයි මේ පේන්නේ මේ අවිනිශ්චිතතාවය කියන මේ ලෝකේ කොච්චර අවිනිශ්චිතතාවයකද තියෙන්නේ අපේ ජීවිත කොච්චර අවිනිශ්චිතතාවයකද අපිට මේ කොච්චර දුර්ලභ භාග්‍යයක්ද ලැබිලා තියෙන්නේ අපේ හිත අවබෝධ කරගන්න. මේ ලෝකේ ඉන්න හැම මිනිස්සුන්ට මේ වාසනාව නැහැ. ඒක උමනාවට එනවන කාලේ නැහැ. සමාධියට එනවා දැන් මම දන් දෙන්නවා. මම දැන් හිත නිවා ගන්න ඕන. මම දැන් හිත අවබෝධ කරන්න ඕන. මෙන්න ඊළඟ දවසේ මම ඒ වැඩ පටන් ගන්නකොට ජීවිතය අවසන් වෙනවා. එයාට ජීවිත අවසන් වෙලා එහෙම මිනිස්සු කොයි දහහක් කෙනලා තියෙනවා. බුද්ධ කාලෙත් එහෙමයි කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ මුණ ගැහිලත් එහෙම එක්කෙනෙක් කෙනා බුදුහාමුදුරුවෝ බුදු වෙලා බරණැසට යන දවසේ මුණ ගැහෙන්. එයා ගහනවා වාගේ නම් මොකද්ද කියලා බුදුහාමුදුරු අනන්ත ජිනද කියලාත් අහන උලුක්කුවට hina වෙලා යන්න යනවා. අවුරුදු 30කින් අයින් තේ මිනිස්සයා උපකාරී උප එනවා බුදුහාමුදුරුවෝ වාගේ බලන අවුරුදු 30කට කලින් පමු වෙලා ඒ පණිවිඩය අහගත්තේ නැහැ. සියයක් තිබුණේ නුවණක් තිබුණේ. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට මිස්සලා යනවා ජීවිතේ. ඉතින් ඒ නිසා අයි මිස්සලා පහන දෙන්නේ. මිස්සලා අයි තරම් අපිට ඇහක් හම් වෙනවා, කනක් හම් වෙනවා, නාසයක් හම් වෙනවා, දිවක් හම් වෙනවා, ශරීරයක් හම් වෙනවා. සමහර එක මනුෂ්‍ය ජීවිතයක් නොවෙන්න පුළුවන්. ඒක තමයි සත්ත්ව ජීවිතයක්. ප්‍රේතෙක් වෙන්න පුළුවන්. වැඩක් නැහැ නේද? අයිත් මොකද වෙන්නේ? අයි කර්මානුරූපව අනන්ත ප්‍රමාණ දුක් විඳමින් ජීවිතේ ගත වෙලා යනවා. ඒ කියන්නේ මේ ජීවිතේ අවසන් වෙලා නැවත හම්බ වෙන ජීවිතේ ප්‍රඥාවන්ත ජීවිතයක් නොවුනොත් උතුම් ජීවිතයක් නොවුනොත් කරන්න කිසිම දෙයක් නැහැ. අර මහ විශාල සංසාරික දුක්ඛයකට එක ජීවිතයක් එකතු වෙනවා විතරයි. ඒ නිසා මේ මනුස්ස ජීවිතය කියන්නේ දුර්ලභ දෙයක් කියන්නේ ප්‍රඥාවන්ත මිනිහට විතරයි. නැත්නම් සාමාන්‍ය මෝඩ මිනිහට හිතන මිනිස්සු කොච්චර උපදිනවද කොච්චර ඉන්නවද මේක කොහොමද දුර්ලභ වෙන්නේ කියලා. ඒක දුර්ලභ වෙන්නේ කුසල් දහම දිනු කරගන්න මනුස්සයෙක්ට විතරයි. ලෝක දහම තේරුම් ගන්න මනුස්සෙක් විතර අනිත් කෙනෙක්ට ඒක තේරුම් ගන්න තරම් ඥාන ශක්තියක් නැහැ. දැන් දියමන්ති වල වටිනාකම හැමෝටම තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඒ රත්තරන් මුතුමැණික් ගැන දන්න, ඒ ගැන හදාරලා තියෙන, ඒ ගැන අවබෝධයක් තියෙන කෙනෙක්ට තමයි මැණිකක් හම්බුනහම මේක වටිනාකම අවබෝධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අලින් මනුස්සෙන්ට මැණිකක් හම්බුනොත් ඒකත් මේ කළු ගලක් කියලා විසිකරලයක්. එයාට තේරෙන්නේ කළු ගලක් කියලා විසිකරලා දාවේ. හැබැයි ඒක මේ ගල ගැන දන්න කෙනෙක් අමුතු දන්න මේ කොච්චර මේ ලෝකේ දුර්ලභ එකක්ද රෑ එකක්ද කියන. ඒ වගේ තමයි මනුස්ස ජීවිතේ තමන්ගේ හිත කුසල් දහම් දියුණු කරන්න පුළුවන් හැකියාව මේ මනස උසස් තත්ත්වයට ගෙනියන්න පුළුවන් හැකියාව තේරුම් ගත්ත කෙනෙක්ට තමයි මේ මනුස්ස ජීවිතේ කොච්චර වටිනවද කියලා බුදු කෙනෙක්ට තේරෙනවා. මනුස්ස ජීවිතේ කොච්චර වටිනවද කියලා. අයියේ අපි හැම කෙනෙක්ගේම ඇතුලේ බුද්ධ වීර්යය තියෙනවා. මොනවද මේ අවබෝධ කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඒ නිසා ඒ ගැන වෙන්නේ ඒ ගැන දන්න කෙනෙක්ට මැණික් ගැන දන්න කෙනෙක්ට මැණික් ගල්වල වටිනාකම කොතෙක්ද කියනවා කියන්න පුළුවන් හැකියාවගේ බුදු කෙනෙක්ට තේරෙනවා මේ හැම මිනිස්සෙක්ටම ලැබිලා තියෙන උපතින් බුද්ධ වීර්යය. යමක් අවබෝධ කරන්න පුළුවන් හැකියාව. කුසල් දියුණු කරන්න පුළුවන් හැකියාව. ඒ නිසා බුදුවරු කවදාවත් බල්ලෝ ගිරල්ලා කොටු ගල්ලා කෑම දුන්න කියලා අහලා තියෙනවද? නම් සාමාන්‍ය මිනිස්සු ඉන්න බල්ලොන්ට අනුකම්පා කරන. හොඳයි අනුකම්පා කරන දුක හිතන ඒගොල්ලොන්ට. ඒගොල්ලෝ ගිරල්ල බල්ලොන්ට ගිරල්ල කන්න දෙන්න. හැබැයි ඔයාලා අහලා තියෙනවා ජීතවරාරාමේ බල්ලොන්ට ගිරල්ල කන්න දීලා තියෙනවා. ඇයි? දන්නවා ඒව දියුණු කරන්න බෑ. කොච්චර කරත් කෑම දුන්නා නෙමෙයි වතුර දුන්නා නෙමෙයි මොනව දුන්නවත් බල්ලෙක්ගේ හිත දියුණු කරවන්න බෑ. පූසෙක්ගේ හිත දියුණු කරවන්න බෑ. එහෙනම් වතුර ගිරල්ල කූඩු කරගෙන බණගුවා කියලා වැඩක් නැහැ. ඒව දිනු කරන්න බෑ ඒ ජීවිත නේද? එසා ඒ දේවල් කරන්න ගිහිල්ලා නේ නේද? බුදුහාමුදුරන්ටත් වඩා කාරුණික මිනිස්සු කියලා හිතන පුළුවන් මිනිස්සු ඉන්නවා. ගෙලල්ල එහෙම කට උපස්ථාන ඒ සත්තුන්ට උපස්ථාන කරන්න එක හොඳයි. හැබැයි ජීවිත ඩිවලොප් කරන්න බෑ. මනස දිනු කරන්න උදව් කරන්න බෑ. හැබැයි මනුස්සයන්ට එහෙම ජීවිත වටා රාමය
තරුණ මිනිස්සු මහන කරගෙන උදේ හවස ධර්ම දේශනා කරලා යන යන තැන එක්කන් ගිහිල්ලා තියෙනවා. ඇයි ඒ ජීවිත හරි වටිනවා. ඒ ජීවිත දියුණු කරන්න පුළුවන්, උසස් තත්ත්වයට ගෙනියන්න පුළුවන්, අවබෝධ කරවන්න පුළුවන්. මොකද අවබෝධ කරන්න පුළුවන් ලෝක දහම අවබෝධ කරගන්න පුළුවන්. ඒ මනස උත්තරීතරත්වයට ගෙනියන්න පුළුවන්, මනස සදාකාලිකත්වයෙන් නිවන්න පුළුවන්. ඔය ඉපදෙන මැරෙන මේ මරණයෙන් දැන් කියන්නේ අපි හැමෝටම තියෙන්නේ මේ මරණය අතරනේ. ඒ මරණයෙන් ගැලවෙන්න මේ ජීවිතේ භාවිත කරන්න, ප්‍රඥාව භාවිත කරන්න. යතපි කුම්භකාරස්ත කතාමත්තික භාජනා සබ්බේ වේදන පරයන්තා ඒවං මච්ඡාන ජීවිතං කුඹලෙකු උපදමාතනු නැටි බඳුන් හැම බෙදෙමින් නිමාබීයේ හැම වැටේබිම මෙලෙසින් ලොවේ පදුන මිනිසුන්ද හැම මරණය කරායති කර්මෙටි බඳුන් සම අයිකම සිංහයල් උඹලෙකු උපදමා තැනුමැටි බඳුන් හැම බෙදෙමින් නිමාවියම ඒ හැම වැටේබිම මෙලෙසින් ලොවේ පදුන මිනි සුන්ද හැම මරණය කරා යති කරමෙටි බඳුන් සම. ඒකත් අයි අපේ ජීවිතේ ඕනම මනුස්සයෙක්ට තේරුම් ගන්න බුණා. ඉදයි ඉස්සර කොහොම මැටි භාජන බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ නිතරම තියෙන අදක් තියෙන. ඒ සමහර මැටි භාජන හරිම ලස්සනයි. ඒ කුඹල කරන භාජන හරි ලස්සන. කොච්චර ලස්සන නම් බිමට මොකද වෙන්නේ? කෑලි කෑලි වලට කුඩු වෙලා යනවා. ඒ වගේ අපිත් මේ මැටි භාජනයකට තින්ත ගාලා වගේ එක එක ඇඳුම් පුරවලා එක එක ඒවායින් ආලේප කරලා මේ විදිහට අපි මේ ශරීර කූඩුව තියයි යනවා. හැබැයි බුදුහාමුදුරුවෝ දකින්නේ මොකද්ද? මේ හරියට මැටි භාජනයක් වගේ. හරි එතේ බර මැටි භාජනයේ කුඩු වෙනවා වගේ මේකත් හරියට උඩකින් පල්ලෑ කරනවා. මොකක් වෙනවද? මේවා කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා. ඒ වගේ මැටි භාජනයක් කැඩිලා බිඳිලා විනාශ වෙලා වගේම කුඹලා කරපු භාජනයේ බිඳිලා විනාශ වෙනවා වගේම අපේ ජීවිතත් මරණයෙන් විනාශ වෙනවා. ඒකත් තේරුම් ගන්න කියන එක තමයි පැහැදිලි කරන්නේ නැවත නැවතත්. ඉතින් දැන් ඒක දැන් දැන් අපි කැමෙන් දැන් මෙහෙ සමහර අය මම බලන් එකපාරටම කියනවා මේ මට ඇහිලා කියනවා මේ මගේ යාළුවෝ නැති වෙලා දැන් අප්සෙට් එකේ යා යන්න ඕන බලන්න. ඉතින් මම කල්පනා කරන ඒ වෙලාවේ ඒ කියන්නේ යා තාම දහම හරියට තේරුම් අරගෙන කවුරු හරි මැරෙනවා කියන එක ඔය භික්ෂුවකට මහ ලොකු දෙයක් වශයෙන් දැනෙන උනා කියන කම්පාවක් වශයෙන් තමයි යා තාම භික්ෂුකාරක ධර්ම හරියට කරා කියලා අතන පිළිලන යා මැරෙනක තමයි වෙන්නේ. ඉතින් ඒ කොහොමද ඔයාගේ අම්මා තාත්තා සහෝදරයෝ යාළුවෝ අපි හැමෝම ඒක තමයි වෙන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ හැමතැනම පෙන්නලා තියෙන්නේ. අර ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ පිරුණම් පාන්න තීරණය කරපු වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ට එතන ඉඳලා සිහිය නැති වුණා කියන. කියන්නේ අර සිහිය පවත් ගන්න බෑ. මෙච්චර ධර්මස්කන්ධය පොච්චර කඩපාඩම් කරගත්තා. එයා ගැඹුරටම ස්වභාව ධර්ම රිද්මේ වෙනකොට අවබෝධ කරගෙන තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා යාට ඒක දරා ගන්න බැර වුණා. මොකද බුදුහාමුදුරුවත් එක ලොකු බොණ්ඩ එකක් තිබුණා. ඉතින් මේ අර බුදුහාමුදුරු පිරුණම් පාව මොහොතේ ඒ අර එතන තිබුණ කුසිනාරාමවර බාල්කෙක් එල්ලිලා අඬලා බිම වැටි වැටි අඬුවා කියලා කියනවා. එතකොට ඒකම ඒ අවස්ථාවටම පත් වෙන බුදුහාමුදුරු ජීවමාන කාලේ ආනන්ද හාමුදුරු එක වෙලාවක කියන බුදුහාමුදුරුලා මට සිහිය නැහැ භාග්‍යතුන් වහන්සේ. මට දැන් කිසිම දෙයක් මතක නැහැ. මෙච්චර මතක ශක්තියක් තියෙන කෙනා ඕන දෙයක් කෙලිම මතකේ තියාගන්න පුළුවන්. අද මෙතන රෙකෝඩින් උපකරණයක් වගේ. නමුත් කියන මට දැන් කිසිම දෙයක් කිසිම ධර්මයක් සිහි කරගන්න තරම් කයියක් නැහැ. ඈ එතන බුදුහාමුදුරුවෝ ඔබ මොකද්ද මෙච්චර කල් කරේ? ඈ ඇයි ඔබට අහු වෙලා තියන්නේ? සරියුත් හාමුදුරුවෝ කියනවා. ඒ සරියුත් හාමුදුරුවත් එක මට බැඳීමක් තිබුණා. උන්වහන්සේ හරීම දහම් මැසා දැන් පිරුණම් පාල කියලා ආරංචි වුණා භාග්‍යතුන් සේ නිසා මට දැන් සිහිය නැහැ. ඉතින් ඒ නිසා මට දැන් තේරෙන්නේ නැහැ මම මොකද්ද කරන්නේ. ඉතින් බුදුහාමුදුරු අහනවා උඹගේ ප්‍රඥාව සරියුත් අරගෙන පිරුණම් පෑවද? උඹගේ සීලය සමාධිය අරගෙන පිරුණම් පෑවද? කියලා සීහෙ නැතිව වැඩ කරන්නේ. ඉතින් මම
මේ බුදුවෙන්ච දවසේද ලෝක ප්‍රණේද කිව්වේ මේ ජීවිතේ මේ ලෝක දහම අවබෝධ කරගන්න කියලා. ඉතින් ඒක නිසා ඒ දහම ඒ කියන්නේ එතනින් අපිට තේරෙනවා මේක කටපාඩමේ තියුණා කියලා මිනිස්සෙක් හිතන්නේ වෙන්නේ නැහැ. ඒක හොඳයි කටපාඩමේ තියෙන. ඒක ගැඹුරට තමයි විනිවිද අවබෝධ කරගන්නවට මනස. මනස ගැඹුරට මේක ප්‍රත්‍යක්ෂ කරගන්න. අන්න එතකොට තමයි තේරෙන්නේ මේ මරණය සාමාන්‍ය දෙයක්. යමක් ඉපදින වගේම දෙයක්. ඒක මේ කලබල වෙලා යන්නේ සාමාන්‍ය ගිහියෝ වගේ ගිහිල්ලා හැසිරෙන්න ඕන දෙයක් නෙවෙයි. මරුණා හා එච්චරයි. දැන් ගොඩක් අය දැන් මාත් එක තරහ වෙනවා. සමහර එහෙම මරුණා මම ඒක එච්චර ගණන් ගන්න එන්නේ නැහැ. ඒක මම දන්නවා ඉතින් එතන ගිහිල්ලා වැඩක් නැහැ. මොකද මම ගෙතර ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක අඬන්නේ නැතු. ඉනහව ඉන්නද? ඔන්න මම බණ කියන්නේ කොහොම මම අනිවාර්ය වෙලාවට මම ගිහින් එක කියා දෙන්න. සාමාන්‍ය මම ගොඩක් මරණ ගෙවල් වල යන්නේ නැතිම තරම්. යාළුවෙක් මරුණා කවුරු මරුණා නෑදෑව මරුණා මම කතා කරාම මට ඒක ගණන් ගන්න දෙයක් නෙමෙයි. මේක මම අවබෝධ කරගත්ත ධර්මය. ඉතින් අනිත් අයට ඒක සමහරට අවුල් වෙන්න පුළුවන්. නමුත් මට ඇවිල්ලා මොකක් හරි දේශනාවක් කරන්න ගියොත් මට ඉතින් ඒක කියලා ඒක තේරුම් කරවල දෙන්න පුළුවන්. මේක ඉතින් එච්චර කලබල වෙන්න දෙයක් නෙවෙයි වෙන්න ඕන දේ වෙලා තියෙන්නේ. ඒක උදව් කරගෙන උඹ ජීවිතය ගැන කල්පනා කරපන්. උඹටත් මේක වෙනවා. ඒක හෙට වෙන්න පුළුවන්, ඒක අනිද්දා වෙන්න පුළුවන්, ඒක මේ මොහොතේ වෙන්න පුළුවන්. ඊට කලින් මේ මනුෂ්‍ය ජීවිතේ මෙන්න මේ මරණය කියන ධර්මතාවය ගැඹුරට අවබෝධ කරගන්න. වෙන්වීම කියන ධර්මතාවය ගැඹුරට අවබෝධ කරගන්න. ඒ ඒ ඒ තමන්ගේ හිත නිවා ගන්න. එහෙම නැති වුණොත් මේ මනුෂ්‍ය ජීවිතේ මොකක් වෙනවද? තමන් නිකන් කොහේ ගත කරමු සතෙක් හා සමානයි. සතෙකුත් එහෙම කනෝ බොනෝ ඔය ගත කළ ජීවිතය අවසන් කළා දාන. ඉතින් මිනිස්සුත් ඒකම කළා අවසන් කළා දැම්මා වගේ. ඒ කියන්නේ බුද්ධ බීජය හැමම වදපීදුනා නිසා ඒක ඇවිල්ලා පළදැරුවේ නැහැ. ඒක අවබෝධයක් කරා ගියේ නැහැ. ඒක විශාල වුණේ නැහැ. ඒක බුද්ධත්වයට කරා ගියේ නැහැ. ඉතින් ඒ නිසා එන ලබිච්ච මනස ජීවිතේ මිනිස්සුන්ට අමතක වෙලා යනවා. මෙච්චර වෛද්‍යසේ නිසා දැන් මේ ලෝකෙ මුලින් පටන් ගත්ත මේ කොම යුද තියෙන්නේ. ඒ මිනිස්සුන්ට මොකද වෙන්නේ? අර පැන්ති මිනිස්සුන් මැරෙනවා. කවද කයිද මේ මිනිස්සුන් මැරෙනවා කියලා අමතක කරලා දාලා තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ මමත්වය වෙනුවෙන් තමන්ගේ අභිමානය වෙනුවෙන් යුද්ධ කරනවා. ඉතින් ඒක තමයි මොඩකම කියලා කියන්නේ. අභිමානේ තමන්ගේ රට ඒක තමයි මොඩකම. ඒක ඇත්තටම ඒක ප්‍රඥාවන්තකමක් නෙවෙයි. ඒ මිනිස්සු ප්‍රඥාවන්ත නැහැ යුද්ධ කරගන්නේ නැහැ. මිනිස්සු මොඩ වැඩි වුණාම ඕන වෙලාව යුද්ධයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමන් මේ ලෝකයේ මේ අනිත් මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක එහෙ රැල්ලට හොම යන්නේ නැතුව අර උඩුගම්බලා පීනනවා වගේ ඒ බුදුවරු කියපු මාර්ගයෙන් ඒ ලෝක ධර්මයේ තේරුම් ගන්න තමන්ගේ ජීවිතේ මේක කරා. මොකද මම මේක කියන්නේ දැන් මේ මහා නුඟත් කට්ටියකට කාලයක් ඇද්දි එක එක විකාර හිතලා එයාලා නිත්‍ය සංඥාවම බහුල කරගන්න හිතේ. සුභ සංඥාවම බහුල කරගන්න. ඊළඟට මේ එයාට මේ ජීවිතයේ අර යථාර්ථය වැහිලා යනවා. ඒ කියන්නේ සංඥා විපල්ලාසයකට අහුවෙන. විපල්ලාසයක් කියන්නේ වෙනස් වෙලා යන දේ වෙනස් වෙන්නේ නැහැ කියලා තේරෙන්න ගන්න. දුකටපත් වෙන දේ දුකටපත් වෙන්නේ නැති දේක් වශයෙන් යාට වැටහෙන්න ගන්න. බියටපත් වෙන දේ බියටපත් වෙන්නේ නැති දේක් වශයෙන් හිතේවා. ඒකට කියන සංඥා විපල්ලාසයකට අහුවෙලා කියලා. අසුභ දේ සුභ වශයෙන් පේන්න ගන්න. ඒ නිසා දැන් පැවිද්දෙක් කොහොමද සමාජයේ සංඥා විපල්ලාසයට ගොදුරු වෙලා ඉන්නේ? ඒගොල්ලෝ සංඥාව වරද්දගෙන තියෙන්නේ. හඳුනා ගැනීම වරදාගත් කොටසක් තමයි සාමාන්‍ය මිනිස්සු කියලා කියන්නේ. ඒගොල්ලොන්ට දුක් දේ සැපයි කියලාමයි නිතරම පේන්නේ. අනිත්‍ය දේ නිත්‍ය කියලාමයි නිතරම වැටහෙන්නේ. අනාත්ම දේ ආත්ම වශයෙන් නිතරම ගන්න. ඉතින් ඒකත් මහාන වෙච්ච සිවුර ධර්ම පළියට තවම එක මානසිකාරය කරන්නේ නැත්තම් තමන් ඒ පිළිබඳව සිහිනුවණින් කල් ගෙවන්නේ නැත්තම් අනිවාර්යෙන් තමන් අයිත් ඒ සංඥා විපල්ලාසයට ගොදුරු වෙලා අසහනයටපත් වෙනවා. මොකද එතකොට සාමාන්‍ය මිනිස්සු කොහොමවත් අසහනයටපත් වෙන එක තේරෙන්නේ ඒකට ගොදුරු වෙලා ඒ පාදේ යනනේ නේ. ඒ නිසා එයාට ඒක තේරෙන්නේ. හැබැයි දැන් මේකේ ඉන්නකොට තමන්ට හිතන මේ මිනිස්සු වගේ මේ මනසට එන දේවල් කරගන්නවත් යන්නත් බැහැ. එතකොට තමන් විශාල අසහනයකටපත් වෙනවා. ඉතින් මේ අසහනයටපත් වෙන්නේ මොකක් වෙනවද? දැන් ඔපරේෂන් එක රෝගියෙක් කරගෙන ඔපරේෂන් කරන්න ගත්තහම උටි එයා සිහිය නැතුව නම් මේක කරන්නේ තියා වේදනාවටපත් වෙනවා. හැබැයි වේදනාවටපත් වෙනවා ඉවසගෙන හිටියොත් කාගෙන හිටියොත් ඒ හර ඒක තුවාලේ ඒ අනවශ්‍ය දේ වෛද්‍යවරයෙක් ඉවත් කළා. ඒක සුවපත් වුණාම යම් දවසක එතනින් පස්සේ ඒක හොඳ වෙනවා. එහෙම සංකේතය නැතුව හැමදාම මේ නෙඩෙත් එක්කම ජීවත් වෙන්න. දහනාච්ච මහන්තාච්ච ඒ බාලාච්ච පන්දිතා සම්බේ මච්චු වසං යන්ති
සබ්බේ මට්ටු පරායන දරුවන් මහලු අයහා යහපත් නයද ගතිගුණ නරක උදවියහා හැම දෙනද මරණය නැමැති දේවසගිට යති නිබඳ මරණය තුළින් නිමවේ අයි හැම දෙයද සිගලගලගෙන දරුවන් මහලු අයහායහා පත්න් අයද ගතිගුණ නරක උදවියහා හැම දෙනද මරණය නැමැති දේවසගිට යතිනි බඳ මරණය තුළින් නිමවී අයි හැම දෙයද තේ සංමච්චු පරේතානං ගච්චතං පරලෝකතෝ නපිතාතායතේ පුත්තං ඥාතිවා පනඥාතකේ මැටෙමින් මරණයෙන් පරලොව යන කලට තම පුතුවලකන්ට නොහැකිය පියෙකු හට මෑෙක් දිවිගෙවායන විට මරණයට නොහැකිය වලකන්ට ඒ ඥාතියෙකු හට මෙදෙමින් මරණයෙන් පරලොව යන කලට තම පුතු වලකන්ට නොහැකිය පියෙකු හට මෑෙක් දිවිගෙවායන විට මරණයට නොහැකිය වලකන්ට ඥාතියෙකු හට දැන් තව බලන්න ඒ කියන්නේ කොච්චර විනිවිද සමාජය දෙස දැකලා තියෙනවා. ඒ කියන්නේ අපි සමාජය දිහා බැලුවොත් අපි කල්පනා කරන අරයාගේ අඩුපාඩු මෙයාගේ අඩුපාඩු මෙයාගේ හැටි කියලා. නමුත් දැන් බලන්න බුදුහාමුදුරුවෝ ලෝකේ දිහා දැකපු හැටි ඒ කියන්නේ මේ එක පැත්තකින් හොඳයි කිව්වා නරකයි කිව්වා මොන ගතිගුණ මොනව වුණත් ලෝකේ මොන විදියට යා විභේදනය කළාද වුණත් කොච්චර සත්පුරුෂයෙක් වුණත් මැරෙන කොච්චර අසත්පුරුෂයෙක් වුණත් මැරෙන කොච්චර හොඳ කෙනෙක් වුණත් මැරෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ රජ වුණත් දුප්පත් වුණත් ඒ මොනක පන්ති භේදයක් මරණයට නැහැ. හැම කෙනාගේම මොන තත්ත්වෙන් ජීවිතය ගත කරම වාක් වෙනවද මරණයෙන් කෙලවර වෙයි. ඊළඟ එක තමයි බලන්න අපි ලෝකේ අපේ ඇස් දෙකෙන් දකින්න දේවල්. නමුත් අපි ඒක හිතන්නේ නැහැ. මොකද සමහර වෙලාවට අපි දකිනවා දරුවා පෙට්ටියේ යනවා අම්මා තාත්තා නැද වන්න අඩ යන. ඒ කියන්නේ මදපු අම්මට දරුවා මරණයෙන් ගලව ගන්න බෑ. හදපු තාත්තට දරුවා මරණයෙන් ගලව ගන්න බෑ. අපි නමුත් ඒක ඒ අවස්ථාව මඟ හරිනවා. අපි හිතන්නේ නැහැ නේද මේක අපිටත් එහෙම නේද මගේ දරුවා මරණය කරා ගියොත් මට ගලව ගන්න බෑ නේද. මම කන්න බොන්න දුන්නට මම ඉගැන්වුවා නම් මගේ දරුවා මට ගලව ගන්න බෑ නේද. මගේ මට මෙච්චර උදව් කරා කියලා දරුවන්ටත් දෙමව්පියෝ ගලව ගන්න බෑ නේද. කොච්චර අසරණකමක් දෙතන තියෙන්නේ. ඒ කියන්නේ අපි අසරණකම විශ්ලේෂණය කරගන්නේ මේක යාට විතරක් නෙවෙයි තමන්ටත් එහෙම නේද කියලා. කියන්නේ අම්මට පුළුවන් කිරි දෙන්න, අම්මට පුළුවන් කන්න දෙන්න, අම්මට පුළුවන් ලෙඩ දුකට උදව් කරන්න, තාත්තට පුළුවන් හරි හම්බ කරලා ගෙනත් දෙන්න. ඒ එයාලට පුළුවන්ද මරණයට එන දරුවෙක් මරණයෙන් ගලවග මරණයට පස්සේ පණ දෙන්න බෑ නේ. දැන් මේ මොහොත තුල දරුවන් අහිමි වෙලා දෙමාපියෝ නෑදෑයෝ ඒ දරුවා දිහා බල බල අඬන වැළපෙන කී දෙනෙක් මේ ලෝකෙ තුල ඇත්ත? හෙට මේ දෙමාපියන්ටත් ඒක වෙන්න පුළුවන්. ඒ නිසා සමහර දෙමාපියෝ තමන් දරුවා හරියට ලොකු වෙලා නැද දෙමාපියෝ මැරිලා දරුවෝ ඒ දිහා බලාගෙන තමන්ගේ අවිනිශ්චිත අනාගතය දිහා කියන බලාගෙන මට මෙච්චර උදව් කරපු අම්මා තාත්තට මට පණ දෙන්න බෑ නේද කියලා කොච්චර හඬාවල පෙනහැත්. නමුත් ඒක කමටහනක් කරගෙන ඒ දකින සිද්ධිය කමටහනක් කරගෙන තමන්ගේ ජීවිතය අවබෝධ කරා ගෙනියන්න මිනිස්සු මෙච්චර ඥානවන්ත නැහැ.
නමුත් ඒ සිද්ධිය දිහා සමන් එතන දුරට හිතන්නේ නැහැ. නමුත් මේ බුදුහාමුදුරුවෝ ලෝකෙ දිහා කියනවා බලන්න කොච්චර මේ ලෝකේ අම්මා තාත්තා අසරණයෙනුත් දරුවෝ මරණය කර යද්දී අම්මා තාත්තට පුළුවන්ද දරුවෝ ගලව ගන්න? තාත්තට පුළුවන්ද දැන් දරුවට පණ දෙන්න? මේ ලෝකෙ හැම උපකරණයක් තියෙනවද? කොච්චර සල්ලි දීලා වුණත් එහෙම කරන්න පුළුවන්ද? ඈ කොච්චර කැපකිරීම කරත් එක කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. ඒක තමයි ලෝක ස්වභාවය. ඒක තේරුම් ගන්න. අපි මොන විභාග ලිව්වත් මොන උපාධි ගත්තත් මොන විදියට ජීවත් වුණත් අපේ ජීවිතයේ මරණය කියන එකට කිසිම වැදගත්කමකට නැහැ. අපි මොන විදියට ජීවත් වුණාද කියලා මරණය අපෙන් අහන්නේ නැහැ. ඒක අපිට ලැබෙන වෙලාවට ලැබෙනවා. ඉතින් ඒ වෙලාව එනකොට අපි ජීවිතයේ ලෝක ධර්මයේ අවබෝධ කරගෙන නැත්තම් අපි ඒකට මූල දෙන්නේ දුර්වල මනසක් පිරිහිච්ච මනසක් ඇති පුද්ගලයෙක් පසේ. නිසා උත්තරී තත්ත්වයට ගෙනිච්ච කුසල් දියුණු කරපු මනසක් තියෙන කෙනෙක් පසේ නෙවෙයි. දැන් බුදු කෙනෙක් පෙන්නන්නේ ඒක. මේක තමයි ලෝක ධර්මතාවය. මොකක්ද මේ කරන්න ඕන? ඒක එහෙමයි කියලා අඬන්න වැළපී වැළපී ඉන්න එක නෙවෙයි. ඒක එහෙමයි කියලා දුක් වෙවී ඉන්න එක නෙවෙයි. ඔයා ඒක අවබෝධ කරගෙන සතුටින් කුසල් දහම් කරගන්න. මැරෙනවා කියන එක අඬන්න කාරණයක් නෙවෙයි. මැරෙනවා කියන එක සෝක හුලක් බවට පත් වෙන මේ ජීවිතය මරණය අවබෝධ කරගත්ත මේ මනසෙට. දැන් මිනිස්සු හිතනවා මේ මේක සම්පූර්ණ මේ සූත්‍ර දේශනාවම තියෙන මරණය ගැන. එතකොට මේ බුදුහාමුදුරුවෝ මරණය ගැන කිව්වේ ඇයි? මරණය ගැන කිව්වේ ඒක අවබෝධ කරගත්ත කෙනෙක් ස්ට්‍රෙස් වෙන්නේ නැහැ. එයාට ශෝකයක් නැහැ. එයා ඒක ඇයි එහෙම මේ කියලා අහන්නේ යාට වැඩක් නෑ. එයා දන්නවා ඒක ලෝක ස්වභාවයක් කියලා. හරියටම කුඹලෙක් හදන මැටි භාජනයක් වගේ ගහක ඇදිච්ච පළයකට සිද්ධ වෙන දේම තමයි වෙලා තියෙන්නේ. ඒක හරි අමුත්තක් නැහැ. ඒක අමුත්ත තමයි. ඒක එහෙම වුණේ ඇයි කියලා කන්න නොකා නොබී ඒ දිහා බලාගෙන විඳවල එක තමයි ඒක තියෙන අවුල. ඒ කියන්නේ මොකද්ද? ඒ යථාර්ථෙ මෙච්චර හැමතැනම පේන යථාර්ථය හැමතැනම පේන්නේ ඒක. දකින දකින තැන පේන්නේ මැරෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා. ඒක තේරුම් මෙච්චර ජීවිතේ ගත කරලා ඒක තේරුම් නොගත්ත කියන්නේ ඒක කොච්චර ලොකු මෝඩකමක්ද? ඒක හරියන්නේ මේ වගේ. හැමතැනම තනවල හරකින් ඉන්නවා කන්න නැහැ කියන්නේ අඬනවා. ඌ ඉන්නේ තනවල උඩ කන්න නැහැ කියනකොට එහෙම වත් කියලා ඌ හරකෙක්ම තමයි. නිසා මේ මිනිස්සුන්ගේ ජීවිතේ ඉපදිච්ච දවසේ ඉඳලා ගත වෙන හැම දවසක වෙන්වීම, එතනින් ගියාට පස්සේ ලෙඩවීම, වයසට යෑම, මරණය පේන්න තියෙන්නේ. ඒක සිද්ධ වුණාම තමන්ගේ ළඟ ඉන්න කෙනෙක්ට සිද්ධ වුණාම අඬනවනේ. ඒක ලොකු මෝඩකමක්. පස්සේන් තමයි බුදුවරු දකින්නේ. ඒ නමුත් මේ විදිය මේ පෙන්නන විදියට බැලුවනම් ඒක එහෙම වෙන්නේ නැහැ කියන එක තමයි ඔක කියන්නේ. පික්කටං ඒර ඥාතේනම් පස්සලාල පතං කුසු ඒක මේ කෝව මච්චානං ගෝවච්චෝ වියනීයති එක එක ගව යාව කැඳවා මරණයට ගවයන් මරන්නා උන්ගෙන යයි අසට එලෙසම නැසයන් වැලපෙන හඬන විට කැඳවන හැටි බලව කෙනෙක් මරණයට. ඒකත් හරි ලස්සන උපමාවක් කියන්නේ. දැන් මට ඔබ කියද්දි මතක් වෙන මම නවසීලන්ත ගියායි හරක් ගාලකට. ඒකේ ඒ හරක් ආතන කිරි ගන්න කන්න දෙ ලොකු ඒරියා එකක්. ඒ ලංකාව කෙනෙක් තමයි ඒකේ ප්‍රධානී බලාගන්නේ. ඉතින් යා මන්ටි යාත් එක දවසෙම ගත කරේ හරක් ගැන විස්තර අහගෙන. එතකොට කියනවා දැන් ඒ නවසීලන්ත ක්‍රමයේ තමයි හරකෙක් ලෙඩ වුණොත් එයාගේ කොච්චර කිරියාවත් ඒක ගන්න ඒගොල්ලෝ ගන්න යන මැෂින්ස් වලින් එයා අයින් කරනවා. එයා එතෙන්ට ආවම එයාගේ කිරි ටික ඔක්කොම බිමට දාලා වතුර ගහනවා. හරිද? ඒ අයින් තරමට කවලක් වුණොත් ඒ ඔක්කොම අර කිරි කන්ටේනර් හරක් 100ක් ඉන්නන ඒ ඔක්කොම අයින් කරනවා. ඒ නිසා එයාගේ කිරි ටික අර ටැංකියට යවන්නේ නැහැ. ඒක බිමට තමයි අයින් කරලා දාන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ ගොඩක් ලෙඩ වුණොත් මරන්න යවන්න ඕනේ. ඒ කියන්නේ ඒක තියාගන්න බෑ. එතකොට දැන් එහෙම වයසට යන යනක ඒ හරක් අයිතිකාරය ඒ ලෑන්ඩ් එකයි හරක් අයිතිකාරය වෙලා කියන මෙයා දැන් දුර්වලයි, මෙයා ලෙඩයි, මෙයා මරන්න යවන්න. කෙලින්ම එහෙම යවන්න කියලා. එතකොට දැන් ඒ අරකොට ඒ මරන්න යනකොට ඒගොල්ලෝ අර හරකින් අයින් කරලා එක්තරා කොටසකට දානවා ඒ වාහනේ එනකම්. එතකොට එයා ගොඩක් දුකෙන් ඉන්නේ හරකා. එයා දන්නවා දැන් අයි මොකක්ද වෙන්නේ? ඒකට දාන අයින් තර හරක් අනිත් අර රංචුවක් එක්කනේ ජීවත් වෙන්නේ. අයින් ඒ රංචුවට එන්නේ නැහැ කියලා. එයා ගොඩක් දුකෙන් ඉන්නවා. එයා කියන්නේ හරක් එක්ක මිනිස්සයි ෆීලිංස් තේරෙනවා. එයා මට කිව්වා.
මගේ තව විස්තර ඇහුවා. ඒකත් කියන්නේ වගේ දැන් හරක් මරණ නොරිය එනකොට එයා හිතේ නොරියට දාගත්තොත් ඒ හරකෙන් නැවතෙන්නේ නැහැ. ඒතර ඒක ඒ හරක්ට තේරෙනවා. හරකෙක් උනත් ඒක තේරෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ අහනවා බලපංකො හරක් හරක් දැන් හරක් මරණ ඉස්සරලා දැන් නැක් ඒක අලුත් මොල්ට මරන්නේ ඉස්සර ගේනවා බෙල්ල කපනවා. අරගෙන අල්ල බෙල්ලට තියලා ගහලා බෙල්ල අයින් කරලා දා. එතකොට ඒ හරකෙක් ගෙනවා වයින් කරනවා. ඊට පස්සේ ඒ පොලිමිනී ළඟට එනවා. උඩ ඒක පදකයා ගාන්න හරකට තේන ඔබෙල්ලට සොට්ට ඊළඟට උන් ගියාම ඊළඟට ඊළඟ එක උන් ගියාම ඊළඟ එක 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 එනකොට එක එක මොකක් කෙනෙක් එක 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 ගවය එක එක පිටිපස්සේ ලස්සනට උගේ වාහනෙට උගේ ටර්න් එකට එනවා මරණය. දැන් අපේ ජීවිත ඔය වගේ නෙමෙයිද මරණයට අපි කැඳවාගෙන යන්නේ නේ. දැන් ඔයාලගේ සිංහලා කියලා නැත්නම් එයාගේ අම්මා තාත්තලා මරණය අරන් ගියා. ඔයාගේ සිංහලා කියන්නේ මරණයට අරන් ගියා. සමහර වාගේ නැහැද මරණයට අරන් යන්න. ඔයාගේ අම්මා තාත්තත් අර අයියා. ඒ සමානයි ඊට කලින් ඔයා අර අයියක් නම් පුළුවන්. හරියට අර ගවයට එනවා කියන්නේ සමහර ගවයෝ තරුණ කාලේ පිළිඩ වෙනවා. තෝ තරුණ කාලෙම උන්ට හම්බ වෙනවා. වයසට ගියාම නෝවා පොඩි පැටිය කාලෙම හම්බ වෙනවා. ඒ අයින් තේ කවිය කියනවා. ඒක අල් රස්සන්න බුදුහාමුදුරුවෝ ඒ කාලේ තරක් මුදියා පුරාම හිටියන්. ඒකයි ජීවිතේ දැකලා තියෙන අපි දෙගොල්ලන්ටම එකම සංසිද්ධිය තමයි වෙන්නේ කියලා. එක එක ගවයාව කැඳවා මරණයට ගවයන් මරන්නා උන්ගෙන යයි අසට එලෙසම ලෙසයන් වැළපෙන අඳන විට කැඳවන හැටි බලව එකිනෙක මරණයට. ඒක ගොඩක් ලස්සන ජීවිත විනිවිද දැකලා තියෙනවා. ඒකයි මේ පෙන්නන්නේ. මේ දෙක මේ සංසිද්ධි දෙක. හරියට අර සංසිද්ධි තියෙන මේකට මේ වෙන්නේ. ගවයව මරණ එක හරි ලස්සනට ඒ වැඩි ඩියුටි එක කරනවා. මාර්යාත් මොකද කරන්නේ? ලස්සනට මේ පවුලේ එක 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 වක් කරනවා. පොලි පොට ගන්න වෙලාව ආව. දැන් රැටත් තරම් මරන්නේ නැහැ. ඉතින් උදේට තමයි ගවය මරණ එක ආයෙන්නේ. ඉතින් පොඩි සමහර ඉන්ටර්වල් ටයිම් එකක් දෙනවා. අයි පවුලේ දැන් මේ මේ ඩාප් කී දෙනෙක් මල ගිවල් වලින් තමන්ගේ මල අපේ ඩයිටි ලාගේ ළමයි මේ කරලෝ කී දෙනෙක් ඕගොල්ලෝ මල ගිවල් වලරේ මල ගිවල් වලින් මේ මම දන්න කාලේ තිබද මේක එක ලස්සනට මොකක් වෙනවද ඈ මාරේ ලස්සන ඩිම්පිය ගන්න ඔයා ඉතින් ಅದොල නෑද හරක් ටික අනිත් හරක් ටිකත් ඒ එයා ගෙනින්චම අනිත් හරක් ටිකක් කනස්සල්ලෙන් ඉන්නේ ඉතින් දවස් අද දෙකක් කරා හරියට කිවි දෙන්නේ හරියට කන්න නෑලු අර එකෙන් දෙකක් අතෙන්ද දැම්මා මේ මොටු වලට ඉතින් ඒකට අනිත් මොකක් වෙනවද නෑද ඒ ටිකට කතා වෙනවා අරෝගියානේ ඉඳලා කියා ඉතින් උන්ට ඒක එතනින් මම බත රුණ්ඩේ කිච්චන් ජීවිතේ තමන්ටත් මේක උදා වෙනවා ඊට කලින් මේ ලෝකේ මේ බුදුවරු මුනිවරු මේ අවබෝධ කරගත්ත මේ මානසික යුද්ධය අපි පටන් ගත්තේ මේ මානසික යුද්ධය දිනා ගන්න මම මේ කාලේ නැකත අනවශ්‍ය දේවල් වලට මේ කාලය ගත කරොත් මේ මෝඩ ලෝකෙ නිකන් මෝඩ අභිමානයක් විතරයි නේද කියන එක තමන්ට තේරුම් ගන්න තරම් ශක්තියක් තමන්ට නැහැ. ඒනම් කාලේ හිස් දේවල් වලට ගත කරලා අවසන් කරා වෙනවා. එච්චරයි නේද? ඒව මබ්බාහතෝ ලෝකෝ මච්චුනාච්ච ජරායච්ච තස්මා ධීරාන සෝචන්ති විදිත්වා ලෝක පරිහායං වැටෙමින් ජරා මරණිට නොසිතූ එලසේ මැඩෙමින් පෙලෙති ලෝ සත හැම විට දුකසේ දකිමින් නැනැති උතුමන් ලෝ දම මෙලෙසේ නිතියෙන් සෝක නොකරත්මය කිසිවිලසේ වැටිමින් ජයා මලනෙට නොස්තිතෝ විලසේ මැඩෙමින් පෙළෙතිලෝ සත හැමවිට දුකසේ දකිමින් නැනැති උතුමන්ලෝ දම මෙලෙසේ නිතියෙන් සෝක නොකරත්මය කිසිවිලසේ. දැන් මෙතන දෙනවා පණිවිඩය. මොකද්ද? ලෝක ධර්මයේ දකින්න උතුමන් කිසිවිටකවත් මොකක් වෙනවද? ඒ ස්වභාවික සංසිද්ධියට කම්පාවෙන්නේ නැහැ. එයා කලබල වෙන්නේ නැහැ. එයා උල්ලෙන්නේ නැහැ. එයා ස්ට්‍රෙස් වෙන්නේ නැහැ. හැබැයි අනිත් මිනිස්සු මොකද වෙන්නේ? ඒක ලෝක ධර්මයක් ලෙස දකින්නදී හැම මිනිස්සෙම මහ විශාල කම්පණයකට පත් වෙනවා. මම දැන් මේ වෙලාවේ මේ ලංකාව ඇතුළේ මම දැනවත්ත
දැන් මම දැක්කොයි කෑගල්ල පැත්තේ ඒ ලෙවල් මහන්සිලා කරලා එක දරුවේ දෙන්නේ තොද මෙඩිකල් පැකලටි තේරෙන නැති වෙලා ගියා. මොකක් හරි වෙලා. ඒ අම්මලා තාත්තලා කොච්චර අය ජීවිත කාලෙම අසරණ වෙලා තමයි ඉන්නේ. අය එතනින් අහර ජීවිතයක් නැහැ. සමහර වෙලාවට 88 89 කාලේ දරුවෝ නැති වෙච්ච අම්මලා තාමත් අවුරුදු 30ක් 40ක් ගිහිල්ලා තාමත් ඒක හිතින් අතහැරගන්න බැරිව වේදනාව සෝක හොලෙන් කනව පාර. හැබැයි ඥානවන්ත මිනිස්සු මේ ලෝක ධර්මය දැකපු කට්ටිය ඒගොල්ලෝ එකට කලබල වෙන්නේ නැහැ. ඒක තමයි ලෝක ස්වභාවය. ඒක තමයි අවබෝධය. ඒක තමයි මේක හැටි. ඉතින් ඒක මේ පීඩාවට පත් වෙන යන්නේ එතන තමයි ධර්මය. දැන් මේ ධර්ම බුදුහාමුදුරු පෙන්න ධර්මයේ වටිනාකම. මේ මරණය ගැන පෙන්නන්නේ අපිට අපේ ජීවිතේ මැරෙනවා, අපි ලෙඩ වෙනවා, මේක කඩාවැටලා අනේ හපොයි කියාගෙන ඉන්න නෙවෙයි. මේක තේරුම් අරගෙන සිහිනුමනින් වැඩ කටයුතු කළා. සදාකාලිකව මේ ඉපදෙමින් මැරෙමින් යන මේ ගමනේදී ඒ යන්නේ භව චක්‍රයට අවසන් කරන්න පුළුවන්. ඒ හැකියාව අපිට මනුෂ්‍ය ජීවිතේ ලැබිලා තියෙනවා. ඒ හැකියාවෙන් ප්‍රයෝජනය ගන්න. එතකොට මේ ප්‍රශ්නේ මෙතන ඉවරයි. මේ සදාකාලික උත්තරයක් මේකට තියෙනවා බෆේතු. යස්ස මග්ගන්න ජානාසි ආගතස්ස ගතස්ස වා දුගෝ අන්තේ අසම්පස්සං නිරත්තං පරිදේවසි මව් කුස වෙත පැමිණි අයුරුද හේ නොදානි මෙතනින් මැරුණ පසෝ යන තැන ගැන නොදානි මේ දෙක ගැනම නොම දන්නා කෙනාලොවේ මේ ගැන වැල පෙන්නේ අරුතක් ඇතිව නොවේ පරිදේවය මානෝචේ කන්ති අත්තං උදම්බහි සම්මෝල හෝ හිංස මත්තානං කෛරාවේනං විචක්කනෝ හඬමින් වැළපෙමින් සිටිනා කෙනෙකු හට යම් කිසි සිතක් සැලසේ නම් මේ ලෙසට නුවණැත්තා පවා සිහියද මුලාකොට පෙළමින් තමාවත් යොමු වේ දෙට මව් කුස වෙත පැමිණි අයුරුදේ නොදානි මෙතනින් මැරුණ පසෝ යන තැන ගැන නොදනි මේ දෙක ගැනම නොම දන්නා කෙනාලොවේ මේ ගැන වැළපෙන්නේ අරුතක් ඇතිව නොවේ ඉඩලිග හඬමින් වැළපෙමින් සිටිනා කෙනෙකු හට යම් කිසි සිතක් සැලසේ නම් මේ ලෙසට නුවණැත්තා පවා සිහියද මුලාකොට පෙළමින් තමාවත් යොමු වෙයේ දෙයට දැන් කියතුමාද බුදුහාමුදුරුවෝ අහනවා එකක් ඒකත් අපි ජීවිතේ අපි අහගන්න ඕනේ ප්‍රශ්නයක්. දැන් අපි අම්මගේ බඩට ආවේ කොහෙන්ද කියලා කවුරුවත් දන්නවද? දන්නේ නැහැ. මරුවට පස්සේ යන්නේ කොහෙද කියලා දන්නවද? දන්නේ නැහැ. ඒ දෙක අතර අපි හදාගන්න බැඳීම් ජාලාව. මොන ජාලාවක්ද? බැඳීම් ජාලාව. අපි ඇත්තටම දැන් අපේ මරුවට පස්සේ අපි මේ ඉන්න කට්ටියත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ. ඊට කලින් අපි එන ආවට පස්සේ තමයි මේ හැමදේම මේ ජීවිතේ සිද්ධ වෙන්නේ. මේක හඳන්න තොඩන්න වැළපෙන්න දෙයක් නෙවෙයි තාවකාලිකයි. දැන් හරියට අපි ට්‍රිප් එකක් ගිහිල්ලා රෑට නතර වෙන තැනක් වගේ. අපි ට්‍රිප් එකක් ගිහිල්ලා රෑට හොයරි නතර වෙනකොට ඊතර වෙන සිද්ධිය අපි ඔළුවේ දාගෙන අපි ඔළුව අවුල් කරගන්න ඕන. මේ වගේ මේ ජීවිතේ හැම ට්‍රිප් එකක්. මේ ට්‍රිප් එක මේ පොඩි කාලයක් මේ පෘථිවිය සංචාරයකට. මේ සංචාරයේදී මෙයා මගේ අම්මා, මෙයා මගේ තාත්තා, මෙයා අයියා, මෙයා අත්තෝ ඔහොම කියලා නම් ටිකක් හදාගෙන බැඳීමක් හදාගෙන බැඳීම් ජාලාවක් හදාගෙන දුක් විඳිනවද කියලා. ඊට පස්සේ ඒකේ ගාථාවෙන් කියන්නේ මේ නුවණැත්තම් පවා මේ කාරණාව තේරුම් ගන්න නැතුව මේ ලෝකේ නුවණ තියෙයි කියන මිනිස්සු පවා මේක තේරුම් ගන්න නැතුව සිහිය මුලා කර ගන්නවා කියන්නේ. නමුත් මේක සිහිය මුලා කර ගන්න ඕන කාරණයක් නෙමෙයි. මේක ඉඳන් බලන්න
අපිට මේ එක පැත්තකින් පෙන්නනවා මේ ජීවිතය දිහා බලන විදිය view එකක් පෙන්නනවා. බුදු එක පැත්තකින් බුදුහාමුදුරුවෝ මේ ලෝකේ රීඩ් කරපු හැටි. ඒ කියන්නේ මේ ජීවිතයේ තියෙන සරල දේවල් ගහ කොළ ඇල දොළ අපි කන භාජන ඒ වගේම මේ අපේ ජීවිතයත් ඒ විදියයි නේද? හරි සරලව ගතත් ඒවා විනාශ වෙනවා වගේ අපේ ජීවිතෙත් විනාශ වෙනවා නේද? එදින් මේක එතනින් ගියාම අපි පුංචි සතුටක් පස්සේ යන ලොකු ඇඩ්වෙන්චර් ට්‍රිප් එකක් නේද? මාර විශාල භයානකමක් තියෙන පොඩි ආතල් එකක් තියෙනවා. හරි නේද? බංගි ජම්ප් කියලා තියෙන කකුලේ බැඳලා ඉතින් ඔහේ වතාරිනවා. යනකොට මොකක් තියෙන්නේ? ට්‍රාන්ස්ෆර් යනකයි. හැබැයි ගිහිල්ලා අර පොඩි ආතල් එකක් තියෙන වැඩෝ වගේ එහෙම එක ගියා නේද කියලා. ඒ වගේ ගන්නේ ඉතින් පොඩි සතුටක් මැදින් දුක් කරදර ගොඩක් මැදින් එන කටක් කාගෙන යන ජීවිතයක් නේද මේ? ඈ ඒකෙන් තම කොයි වෙලාවේ ඒ යන එකෙන් හදිස්සියකට ලනුව මොකක් හරි වුණොත් බඩු හැමයි මරණය නේද මෙයා තවරන්නේ. ඒ හැම දෙයක් දිහාම දැකලා තියෙන ජීවිතේ. ඉතින් මං අහන්නේ අපි මිනිස්සු වශයෙන් අපිටත් ඒ වගේ මනසක් නේ තියෙන අපි එහෙම දකින්නොත් එහෙම view එකකින් ලෝකේ දිහා. නැත්නම් අපි යන සාමාන්‍ය මිනිස්සු වගේ මනසක් ඇති කරගෙන ඒක ඇලී ගැලී වෙලී වාසය කරමින් ඒවා ප්‍රපංච කරගෙන ඔහේ ජීවිත හිස් අතින් අරගෙන යනවා. දැන් තමන්ගේ ප්‍රශ්න ගන්න. අපිට දැන් මේකෙන් එක view එකක් පෙන්වනවා. දැන් මේ පරිවර්තනය නම් ලංකා හමුදුරුව කෙනෙක් කරනවා. නමුත් ඒකේ පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ දක්මු හරි සරල ඒ ගැඹුරු view එකකින් මේ විදියට ලෝකය දිහා බලන්නේ. ඒ බලන විදිය මේ වැරදි විදිය නෙමෙයි. ඒ බලන විදිය තමයි මේ ලෝකයේ ස්වභාවය. අපි මේ ලෝක ස්වභාවය අතික්‍රමණය කළා. මනස්ගතයක කියන්නේ නොවන දෙයක් හිතේ හදාගෙන අපි ඒව අරගෙන මේ වගේ සංසිද්ධි වුණාම අනන්ත අප්‍රමාණ අසහනයට දුකට පීඩාවට පත් වෙනවා. ඒ කියන්නේ තමන් මේ ජීවිතේ එකපාරක් මෙහෙ ආව ගැළපෙන් මහල වෙන. එතකොට මේ මහල වෙන්න ආවම එයාගේ කවුද රට ඉඳලා ඇවිල්ලා එයාගේ කොල්ලා අපිට වන්දන දෙනවා එවන්නේ 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 කියලා. ඒ ළමේ ගියේ නැහැ. ඊට පස්සේ දෙමව්පිය ආවා. ඇවිල්ලා කියනවා මේ ඔය ඒ ළමෙන්ගෙන් අහනවා තෙන්දි මේ ඔය ගත තීරණය ගැන තීරණය හරිද? ඔගේ වහා ගොඩක් දුකටපත් වෙයි නේද කියලා. දැන් මම හිතියේ දැන් මේ අපි පන්සල ගැන අනවශ්‍ය කතාවක් කිව්වම මේ අම්මගේ එහෙම දැන් ඔහේ ආපු ගැන ජීවිතේ දැන් ඔහේ ගත කරේ මේ ජීවිතේ නෙමෙයිනේ ඔය ජීවිතේ දැන් අවුරුදු 50 ගානක් ගියා ඔය සතුටින් ඉන්නේ. දැන් මේ දරුව මෙහෙ නතර වෙලා ඉන්න එකටත් ඔහේ දැන් අඬවලා විලාප දීගෙන ඉන්නේ. දැන් මේ යන වී පාර වැරදි නම් එයා දැන් අවුරුදු 50 ගානක් ආව පාර හරි ඒ කියන්නේ නැහැ කියලා නේ කියන්නේ. ඉතින් මම යාගින් නම් සරල දෙයක්. දැන් ওই පාර හරිනම් දැන් මේ වෙලාව ඔහු කොහොම ඉඳවන්නේ? මේ දරුවෝ මෙහෙ ඉන්නවයි කියලා. පාර හරිනම් ඉඳවන්න දෙයක් නැහැ. හරි. ඉතියාට පොඩි ඔළුවක් තිබුණා ඒක ටක් ගාලා ලොක් වුණා. ඒ තර්කයට උත්තර දෙන්න බෑ. තමන් යන පාර හරිනම් කවුරු හරි වෙන පාරක යනකොට එයා විඳව විඳ යමක් මගේ යන පාරට යන්නේ කියලා අසරණකම නිසා. හ්ම්. එයාලා හරිනා යාලේ ගිහුවාට සතුටක් තියෙනවා නම් වෙන්න බෑ. ඉතින් ඒ නිසා මේ මිනිස්සු තමන්ගේ බැඳීම් ජාලාව නිසා තමන්ගේ අසහනය නිසා ඇවිල්ලා කවුරු හරි ජීවිතේ යන එහෙම යන්න හදනකොට ඒ අමාරු දේ කරන් ඒ මානසික යුද්ධෙට මුහුණ දෙන්න හදනකොට අප්‍රමාදිකව කුසල් දාම කරගන්න උත්සාහ කරනකොට අර ප්‍රඥාව නැති මිනිස්සු ඇවිල්ලා නොයෙකුත් කතා කියනවා. එයාටත් පොඩි ප්‍රඥාවක් නැතිනේ ආයෙ ටිකට අහු වෙනවා. ඒගාලම ටික කාලයක් කිරිය මාස 7-8ක් දුහෙද ඊළඟ නිතර නිතර අර ගෙදරින් කට්ටිය ඇවිල්ලා යන්නද කියලා කොහොම කලයක් කියලා. ඉතින් මාස 7-8කට විතරයි කුසලයේ තියෝනේ. මේගොල්ලෝ මතකයිද? ඉතින් මම මේක බලෙන් කාටවත් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. එයා මෙයාගේ ඥානයට කතා කරනවා. එයාම මේ ජීවිතේ දිහා බලනවා. ඉතින් මම දැන් මම පුංචි කාලේ ලෝකේ දිහා බලන මේ විදියට තමයි. මම අවුරුදු 20කින් ගැලවෙන තෝ විදියට තමයි. මේ මිනිස්සු මෙහෙම 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 තරංගයක් තියෙන මේ තරගෙන් ගිහිල්ලා දිනාගත්ත කෙනෙක් නෑ. ඒ නිසා මේ ජීවිතේ මේ යන පාර පාරු කරන්න ඕනේ. ඒ ওই විදියම කියන්නේ ওই විදිය හැඳතරන නම් මේක එක්කෙනාගේ ජීවිතෝසේ මම මගේ ජීවිතේ කියලා ගන්න. ඉතින් අද දැන් අවුරුදු 25ක් වුණා මට කරන්න දෙයක් නෑ ඇත්තටම. කරන්න දෙයක් නෑ මං ඒ අවුරුදු තරුණ කාලේ යම් මනුස්සෙයි යම් දෙයකට කැපකිරීමක් කරන ඒ අවුරුද්දේ මේ ඉන්නව ඇත්තටම දැන් මට මරණය කියන මහ දෙයක් නෝ. කවුරුමද? ඉතින් ඒක නිසා දැන් මම කියන්නේ මේ හරි මම ඔගේ නිතරම බලන සූත්‍ර දේශනාව ඔක ලස්සන බාරක් කියන මේ ජීවිතේ කියලා මම හිතුවා අද මේක කියලා දෙන්න ඕනේ කියලා. කොහොමද මේ ජීවිතේ අනිත් අය දිහා බලලා අපේ ජීවිතේ අපි රීඩ් කරගන්නේ? කොහොමද මේ ලෝක දහමට අපි අනුගත නොවුනොත් අපි මානසික පීඩා ඇති වෙන කවුරු හරි මානසික පීඩාවෙන් නැ ඉන්නේ මේ දේශනේ දැන් අන්තර්ජාලයට දැම්මත් අහනවා. අනිවාර්යෙන් යා ලෝක ධර්මෙ නිජම් කරන්න කෙනෙක්.
ලෝක ධර්ම ප්‍රතික්ෂේප කරන කෙනෙක් ලෝක ධර්ම ප්‍රතික්ෂේප කරපුවම මානසික පීඩාවට පත් වෙනවා. ලෝක ධර්ම ඇක්සෙප්ට් කරපුවම පිළිගත්ත ගමන් මනස නිවිලා යනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඉතින් තමන්ගේම මානසික නම් එක ක්ලියර් කරන තමන් ලෝක අසහනික තමයි ලෝක කවුරුටත් ඒ වෙලාවට ඉන්නේ. නහිරුන්නේන සෝකේන සන්තිං පප්පෝති චේතසු දීයස්තු පච්චතේ දුක්ඛං ශරීරං උපහන්ති පඬමින් ශෝකවන විට කෙනෙකුගේ හිත කිසි විට සංසුවයක් ඒ සිතේ නැත බොහෝ දුක් ගොඩක් ඔහු තුල හටගනු නියත එගපත පාතලි පොඩි වී පෙලෙනු ඇත සෝ විවන්නෝ භවතේ හිංස මත්තාන මත්තනා නතේන පේතා පාලෙන්ති නිරත් පරිදේවතා ඇඟපත දිරා ගොස් පෙනුමද නසාගෙන තමහට තමා මෙලෙ සින්දුක හදාගෙන හැඩුමින් කිසි දිනක මල උන් නොයෙකුන්නය මෙලෙසින් වැළපීම හරසුන් දෙයක්ය හඬමින් ශෝකවන විට කෙනෙකුගේ හිත කිසි විට සහන්සුවයක් ඒ සිතේ නැත බොහෝ දුක් ගොඩක් ඔහු තුල හටගනු නියත ඇඟපත පාතලි පොඩි වී පෙලෙනු ඇත ඇඟපත දිරා ගොස් පෙනුමද නසාගෙන තමහට තමා මෙරේ සින්දුක හදාගෙන ඇඬුමෙන් කිසි දිනක මල උන් නොයෙත් නය මෙලෙසින් වැළපීම අරසුන් දෙයක් නය ඒකේ ධර්මතා දෙකක් කියනවා තමන්ම දුක හදා ගන්නවා තමම වැළපෙනකොට තමන්ගේ ඇඟටත් පර නැති වෙලා යනවා හිත තව තවත් දුකට යනවා හිතේ ස්වභාවයක් තියෙනවා හිත අර හිත යමක් අරමුණු කරාම ඒ ඔස්සේම හිත යනවා හිත අරමුණු කරන්නේ දුකට මොකක් වෙනවද දුක 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 දුකටම යනවා දුකටම දුකටම යනවා ඒකෙන් කඩාගත්තේ නැතුනොත් අර මානසික ලෙඩ වලට බෙහෙත් ගන්නවා කියන්නේ ඒක. ඒ කියන්නේ හිත දුක ගැනම නම් ඒ විච්ඡ දසිද්ධිය ගැන නම් පිළිගන්න බැරි නම් ඒක නම් හිත හිත ඉන්නේ නිතරම හිත ඒක. ඒතර ඇඟට කිසි මිට් එකකුත් නැහැ. හිතට කිසි සාහනෙකුත් නැහැ. ඒක තමයි ඒ කියන්නේ. එතකොට තව තවත් ගියාම ඒ දුක කවුද හදන්නේ? බාහිර පුද්ගලයෙක් නෙවෙයි. බාහිර දෙයක් නෙවෙයි. කවුද? තමන්මයි ඒකට වග කියන්නේ. නිතර නිතර ඇයි ලෝක ධර්මයේ තේරුම් ගන්න ජීවිතේ උත්සාහවත් වෙච්ච නැති එක? දෙවෙනි එක තමයි දුක ගැනම නිතර නිතර කල්පනා කරන්නේ. දැන් කවුරු හරි කෙනෙක් මෙතන මොකක් හරි දුක් සීන් එකක් හවසටත් හිතනවා, දවල්ටත් හිතනවා. අයි දවස් දෙක තුනක් යනකම් යාට ගැලවෙන්නේ නැහැ. හිතේ ඔස්සේම යනවා. ඒ වගේ තමයි අනිත් පැත්තට හිතුවා. හිතේ දෙපැත්තම හැමයි. අයිත් අනිත් පැත්තට හිතත් ඒ පැත්තට යනවා. හරි සරල සිද්ධිය. අපි මොකක් හරි හිතර පැත්තේ තමයි හිත යන්නේ. ඒ කවුරු හරි කියනවා වෙන පැත්තක් ටියුන් කරලා දුන්නොත් තමයි යන්නේ. ඒ නිසා අපි හිත හරි යෝනි ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නන මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියලා දැක්කොත් අපි හිත ලෝක ධර්මයේ පිළිගන්න පැත්තට නම් මනසිකාරය යන්නේ. ඒකට කියන මොකද්ද? යෝනිසෝ මනසිකාරය ධර්මය සිහි කරනවා කියනවා. ඒ ලෝක ධර්මයේ ප්‍රතික්ෂේප වයින් පැත්තට නම් මනස යන්නේ. ඒ කියන්නේ දුක පැත්තට, අසහනය පැත්තටම, නීත්‍ය සංඥාව පැත්තට, සුභ සංඥාව පැත්තට නම් යන්නේ. අපි ඒකට කියනවා අධර්මයේ සිහිපත් කරනවා කියලා. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නන මේ සාමාන්‍ය මිනිස්සු නිතරම මොකේ වාසය කරනවා කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් වාසය කරනවා කියන්නේ. එතකොට මේ ධර්මයෙන් පෙන්නන්නේ ඒ විදිහට සීනුවන පාවිච්චි කරන්න. අන්න එතකොට යෝනිසෝ මනසිකාරයට එනවා. මේක තමයි ධර්මය අවබෝධ කරන්න තියෙන එක්තරා කාරණයක් කියලා. යෝනිසෝ මනසිකාරය නැත්තම් කිසිම කෙනෙක්ට ධර්ම අවබෝධ කරගන්න බෑ. ඉතින් ඒ නිසා දැන් මේ මෙතනින් මේ දේශනාවේ බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා. ඒ පුද්ගලයාගේ
යකෝ උඹ උඹම නේ දුක හදාගෙන තියෙන්නේ වෙන එකෙන් නෙවෙයි නේද? උඹ මොකෝ කල්පනා කරගෙන තව 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 මේ මඩවලේ මෙරනව නේද? මහා විශාල අර අවගොල්ල දැකලා ඇත්තු මහා මඩවල වල වල එරෙනවා. ඕ උත්සාහ කරන්න කරන්න මොකද්ද වෙන්නේ? ඈ තව තව එරෙනවා. තව තව එරෙනවා. අපි කලබල නොකර හිටුවා. පොඩ්ඩක් මැට්ට වේලෙනකන් හිටියොත් ගොඩ වේගන්න මොකක් හරි කරගන්න ඕන. හැබැයි ට්‍රයි කරොත් ට්‍රයි කරොත් මහන්සියත් වෙලා ඇඟටත් හෙට්ටුයි. මොකක්ද තව තවත් වැඩ අස්සටම යනවා. ඒ වගේ තමයි මේ දුක ගැන කල්පනා කර කර ඒද සාමාන්‍ය මිනිස්සු කරන්න ඕනේ ලයික් ඥානවන්ත මිනිස්සේ කම් වෙන්න ඕන ඒ හිතන විදිය වෙනස් කර ගන්න ඕන එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් හරි හම් වෙන්න ඕන ඒක මානසික ලෙඩකට යනවා එතනින් පස්සේ මානසික ලෙඩ ගණනාවක් ඇතිච්ච මිනිස්සු මේ ලෝකේ ඉන්නවා ඒ වගේ ඒ අය නිතිපතා හම් වෙනවා ඒක පරිසරය පොඩ්ඩක් වෙනස් කරන්න ඕන ඒ වගේ මේ වගේ දේශනා නිතර අහන්න ගන්නවා මොකද නිතරම ඔහුගේ මේ දේශනා විදියට නෙමෙයි මනස මෙහෙවලා තියෙන්නේ අධර්මයේ පැත්තට අයෝනිසෝ මානසිකාරේ පැත්තට ඉතින් සාමාන්‍ය මිනිස්සෙක්ට මේ වගේ දෙයක් ඇහුනහම ටිකක් සිහිනුවන ප්‍රඥාව ඇතුලේ තියෙනවා සිහිනුවන පහළ වෙන්න පුළුවන් සෝකමප්පජං ජන්තෝ භියෝ දුක්ඛං නිගච්ඡති අනුත්තතෝ නත්තෝ කාලකතං සෝකස්ස වසන් වගු සෝකය අත් නොහෙර බොහෝ දුක් වැසන් කරන නිතරම සිත සිතා මලවුන් ගැන තැවෙන කෙනෙකුන් ගත කරයි නම් දෙවි මේ ලෙසිනා සෝකය වෙතම යනු ඇත එතෙමේ නිතිනා අන්නේ පිපස්ස ගමිනේ යතා කම්මෝපගේ නරේ මච්චුන වසමාගම්ම එන්ධත්තේ විද පානිනෝ වියවී සැලෙයි තැතේගෙන මරු පැමිණී විට මේලොවදී තමා කළ දෙය කෙන පොදයකට විදුමට ඒ අනුව ගොස් යලේ පරලොවට යන හැටි බලලෝ සත මේ දුක දෙසට ඒ කවි හරිම වැදගත් හොඳට අහගෙන පන්ත පණවිඩයක් තියෙනවා ඒ සෝකය අත් නොහැර බොහෝ දුක් වැසුම් කරන නිතරම සිත තිතා මලවුන් ගැන තැවෙන කෙනෙකුන් ගත කරයි නම් දිවි මේලෙසින සෝකය වෙතම යනු ඒ කියන බලන්න ඕක ඒ පුද්ගලයාට විතරනේ දැන් මෙහි ඉන්න හැමෝටම මේක වැදගත්. වාග් නිතරම ශෝකයේ ගැටන නම් ශෝකයෙන් නම් ඉන්නේ. ඒ ගැමනම නම් හිත හිතා ඉන්නේ. නිරන්තරයෙන් හිත ඒ වෙස බැස ගන්නවා. මොකක් කරනවද? දැන් කවුරු හරි මහාන වෙච්ච කෙනෙක් හරි ගෙනින් ආස කෙනෙක් හරි හම්බුනේ නිතරම මේ දේවල් නම් සාමාන්‍ය දේවල් ගැන නිකන් ශෝකයෙන් නම් ඉන්නේ. කල්පනා කර කර නම් ඉන්නේ. උදේවාස ඒවම නම් හිත හිත ඉන්නේ. ඒ හිත ඒ ඔස්සේම බැස ගන්නවා. එහෙම මේ අර දන් වැලක් වගේ ඉස්සරහට. ඉතින් ඒක ලෝක ධර්මයක් ඒකත්. එයා හිත භාවිතා කරන්නේ මේ විදිහට නම් හිත ඒ තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒක එයාම ගලව ගන්න ඕන. එයා නිතර සතුටින් නම් ඉන්නේ මේ පැත්තට නෑ මේ පැත්තට යන. එයා ධර්මයේ සීපත් කරගෙන නම් ඉන්නේ මේ පැත්තට යනවා. එයා අයෝනිසෝකේ දුක සංකාල එපා වීම ඒ තමන්ම හිත කල්පනා කරන දේවල් එක්ක ඒක සිද්ධ වෙන්නේ. තමන්ම ප්‍රපංච කරන ධර්මයන් එක්ක ඒක සිද්ධ වෙන්නේ. ඒක තමයි ඒක දෙන පණිවිඩේ. ඒකට වෙන කවුරුවම වග කියන්න බෑ. ඒක තමන්මයි වගේ කියන්න. ඒ නිසා තමන්ම හිත එකෙන් ගලව ගන්න. හිත ඒ පැත්තට යන බව තමන්ට තේරෙනවා නම් සිහිය අවදි කරලා වීරය කියලා එකක් මානසික තියෙනවනේ. මානසික වීරය හිත අනිත් පැත්තට දා ගන්නවා. මේ ට්‍රැක් එකේ යනවා නම් මේ ට්‍රැක් එකට දා ගන්නවා. එහෙම නැවුනොත් හිත ඒ වෙතම ගිලී ලොකු අසහනයකට පත් වෙන බව තමයි පෙන්වන්නේ. බිය වී සැලෙත්තේ තැතිගෙන මරු පැමිණී විට මෙලවදී තමා කළ දෙයගෙන පොදියකට
විදුමට ඒ අනුව ගොත් යලි පරලොට යන හැටි බලවලෝ සතමේ දුක දෙසට. දැන් බලන්නලු බුදුහාමරගෙන් ලෝකෙ දිහා බලන මේ මිනිස්සු තමන් කරපු කියපු දේවල් ක්‍රියාව චේතනාහම් භික්කවේ කම්මං වදා, තමන් කරගත්ත ක්‍රියාව නේද දැන් අරගෙන යන්න තියෙන ශක්තිය නේද දැන් තියෙන වෙන කිසිවක් දැන් අපිට අරයන්න බෑනේ. බිය ශෝකය තණ්හා මැදින් දැන් එතෙන්ට යන්න වෙන නේද. බලන්න මේ මේ ලෝකෙදී ආයි යන්නේ කොහෙද? දුකින් දුක සකස් කරගන්න, දුකසේ ජීවත් වෙන දුක් විඳින තැනකටයි ආයි යන්නේ. ඒ නිසා මම නිතරම කියන මේ ලෝකෙ පරණ මිනිසු කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් තමයි තමන් උදෙසා ජීවත් වෙන මිනිස්සු. එයා ජීවත් වෙන්නේ තමන්ගේ මමත්වයෙන්. එයා ජීවත් වෙන්නේ තමන්ට ගයක් හදාගන්න. එයා ජීවත් වෙන්නේ තමන්ගේම දේවල් වෙන්නේ. එතකොට ආ ජීවිත වැඩිම කාලයක් ගත වෙලා තියෙන තමන්ට තම නෑදෑයන්ට තම දෙමව්පියන් වෙනුවෙන් කාලය ගත කරන්න. තව කොටසක් ඉන්නවා එහෙම නෙවෙයි. තමන්ටත් තරණ අවශ්‍යතා ඕනෑමකම් පැත්තකට දාලා තමන් මේ සියලු දෙනා වෙනුවෙන් ජීවත් වෙනවා. ඒකට කියන බෝධිසත්ව චර්යාව කියලා. පරාර්ථ චර්යාව කියලා. එතකොට දැන් ලෝකෙ බොහොම සුළු පිරිසක් තමයි එතන ඉන්නේ. ඒ කියන්නේ බොහෝ පිරිසක් ඉන්නේ තමන් වෙනුවෙන් දෙයක් කරගන්න. සුළු පිරිසක් ඉන්නවා තමන්ගේ කාලය ශ්‍රමය ධනෙ හැම දෙයක්ම කැප කරනවා බොහෝ අය යහපත මත. එයා එයාට ගියක් හදාගන්න ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. එයා එයාට වාහනයක් ගන්න ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. එයා පිටිට එහා ගිය චේතනාව. එයාට තියෙන එයා ඊට එහා ගිය ක්‍රියාව. දැන් ওই දෙන්න මරණය කරා යනවා. දැන් බොහෝ මිනිස්සු බිලියන ගාණක් මිනිස්සු ඉන්නේ මොකද? තමන්ට දේවල් හදාගන්න දුක් මහන්සි වෙච්ච මිනිස්සු. අන්න ඒ මිනිස්සු නැවත ජීවිතයක් උරුම කරගන්න දුක දෙසටමයි. දුක වෙතටමයි යන්නේ. බලන්න බලන්න දුක දුක් විඳින්මින් පොඩි සතුටක් ලැබෙමින් මේ මිනිස්සු නැවත මරණයෙන් පස්සේ දුක දෙසර නෙවෙයිද යන්නේ. සම්පත් අහනවා. ඒ අර සුළු මිනිස්සු කුසල් දහම් දිනු කරගත්ත නිසා පරාර්ථ චර්යාව නිසා එයා දුක දෙසට යන ජීවිතයකට නෙවෙයි යන්නේ. යාට තව ජීවිතයක් උරුමනො තව කුසල් දහම් දිනු කරගන්න අවස්ථාවක් යාට ලැබෙන්නේ. විමුක්තිය සාක්ෂාත් කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඒක ඉතාමත් පුංචි පිරිසක් එතන ඉන්නේ. ඒක තමන් තමයි දන්නේ. තමන්ගේ හිත තමයි දන්නේ තමන් මොන දෙසට ඩ්‍රයිව් කරන ජීවිතයක් තියෙන කෙනෙක්ද කියලා. ඉතින් ඒක තමන්ගෙන් තමන් අහගන්න ඕන, තමන් සඟ ගවේෂණයක් කරගන්න ඕන. මේ දිහා ලෝකේ දිහා බලන්න කියන එක. යේන යේන හේ මඤ්ඤන්ති තතෝ තං හෝතේ අඤ්ඤතා ඒතා දිසෝ විනාභාවෝ පස්ස ලෝකස්ස පරයායන් සිටියද සිතාගෙන ඒයසට සිදුවන්නේම වෙනකකි නොසිතෝ ලෙසට පවති වෙනස් වීමම මේ විලසකට දැකගත යුතුය මියලෝ දහමක් ලෙසට. අයිත් කියන එක ඒක ඒක ධර්මතාවයක් වෙනු. සිටියද සිතාගෙන ඒ අසට සිදුවන්නේම වෙනකකි නොසිතෝ ලෙසට පවති වෙනස් වීමම මේ විලසකට දැකගත යුතුය මියලු දහමක් ලෙසට. හරි ලස්සන කතාවක්. කියන්නේ ඒ කියන්නේ අපි හිතන අපි කොච්චර දේවල් හිතනද, මෙයා මෙහෙම වෙයි, අරයා මෙහෙම වෙයි, තමන් මෙහෙම වෙයි, තමන් ගැන, අනුන් ගැන, බාහිර පුද්ගලයන් ගැන, යා මේ විදියට හිතයි, යා අපි විදියට හිතයි. හැබැයි හැමතිස්සෙම වෙන්නේ මොකද්ද? මොකද්ද වෙන්නේ? හිතපු දෙයද වෙන්නේ නොහිතපු දෙයක්ද? ඈ නේ එකපාරට කෑම අරේ ගිහිල්ලා කන්න වෙන්නේ. ඈ හිතාගෙන ඉන්න මෙතෙන්ට කෑම හම්බෙයි. ඈ එද ඒ බලන්න මේ ලෝකේ වෙනස් වීමම නේද හැමතිස්සෙම තියෙන්නේ කියලා අහන. මේක පිළිගන්න බැරි නම් මොකක් වෙනවද? දුකටපත් වෙනවා කියලා කියන්නේ. කියනවා ආ හිතන දේ වුණා වෙන්න ඕන කියලා දැඩිව හිතන්නේ ඉන්නේ. හැමතිස්සෙම මොකක් වෙනවද? දුකටපත්. අපි හැමෝටම එහෙම තමයි ඒක. අපි හිතනවා අරයා මෙහෙම හිතයි, මෙයා මෙහෙම හිතයි, මෙයා මෙහෙම හිතයි, මෙහෙම හිතන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලන්ට ඕන විදියට. හැබැයි අපි හිතනවා නම් එහෙම හිතන්න ඕන කියලා. කවුද දුකටපත් වෙන්නේ? තමම දුකටපත්. නේ?
ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ හැම තැනම වෙන්නේ වෙනස් වීම නේද? ඔබ හිතන දේ නෙවෙයි නේද වෙන්නේ හැම තැනම වෙනස් වෙනව නේද? ඈ මේකයි ඒක ධර්මය. අපි හිතන දේ වෙන එක නෙවෙයි ධර්මය. හිතන දේ නොවන එකයි ධර්මය. ඒක තේරුම් ගන්න කියන. මේ ඒ නිසා දැන් මේ ලෝකෙ උඩම් මිනිස්සු අසහනයට පත් වෙනවා තමයි හිතන දේ නොවන නිසා. නොහිතන දෙයක්ම වෙන නිසා. ඒක තමයි ඇත්ත. නොහිතන දේ තමයි සිද්ධ වෙන්න ඕනේ. හිතන දේ සිද්ධ වුණොත් මොකක් වෙනවද? ඈ මේ ලෝකෙ වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අපි හිතට ආයි මොනේ මේ ලෝකෙ වෙන්නේ? එහෙම නෙවෙයි හැම තිස්සෙම බලන්න අපිට දවස ගන්න එකකින් මොනවද පාඩි වැඩක් ඉගෙන ගන්න පුළුවන්. අපි උදේට හිතනවා මොකක් හරි කවුරු හරි ගෙන හරි මොනවා හරි දෙයක් එන්නේ. බලවට දවල් වෙනකොට ඒක වෙනස් වෙනවා. දැන් හිතනක ඊළඟ මොහොතට වෙනස් වෙනවා. ඒක තමයි මේ අපි ඉගෙන අපිට හැම මොහොතකම ජීවිතේ ලැබෙන එක්ස්පීරියන්ස් එක. නමුත් අපි ඒක පිළිගන්න තරම් මානසිකත්වයක් නෑ නේද කියලා අහනවා. මේ ගාතාවේ ඒ ලස්සන පණිවිඩයක් දෙන්නේ අපිට ඒකම රීඩ් කරගන්න පුළුවන් නම් ගොඩක් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. අපි තේරුම් අරගන්න ඕන අපි හිතන දේ අනිත් මිනිස්සු හිතන්නේ නැහැ කියලා. ගොඩක් අපි අසහනයට පත් වෙන එක අඩු වෙනවා. ඈ ගොඩක් දුක් අඩු වෙනවා. ඈ එහෙනම් අපි ගොඩක් අනිත් අයවත් තියෙන බලාපොරොත්තු අඩු වෙනවා. එතකොට අපේ ජීවිතේ සතුට වැඩි වෙනවා. සතුට වැඩි වෙනවා. මිනිසුගේ සතුට නැති වෙන්නේ කන්න නැතුව නෙවෙයි, බොන්න නැතුව නෙවෙයි, ඉන්න තැනක් නැතුව නෙවෙයි. තමන් හිතන දේ වෙන්නේ නැති නිසා මිනිස්සු ගොඩක් දුකටපත් වෙනවා. ඉතින් මිනිස්සු වලට හිතන්නේ තමන් හිතන දේ වෙන්නේ රජය කරයි කියලා හිතනවා, හාමුදුරුවෝ කරයි කියලා හිතනවා, යාළුවෝ කරයි කියලා හිතනවා. නේ අපි කෝල් එකක් ගන්නෙත් අනිත් කෙනා ආන්සර් කරයි කියලා හිතනවා. ආන්සර් කරේ නැත්තම් මොකද වෙන්නේ? දුකටපත් වෙනවා. නේ නැත්නම් අපි අපිට හැම තැනම මේ ලෝක දහම උගන්වනවා නේද? අයිත් ඒ කතාව කියන බලන්න මේ පණිවිඩය දෙන ඒකේ පාලි ටිකක් කියනවා. ඒක හරි ලස්සනයි පාලි ටිකක්. ඉතින් අපි මම කියන්නේ අද දවසේ මෙන්න මේ කැලල තේරුම් ගත්තත් ජීවිතේ ගොඩක් සතුටින් ඉන්න පුළුවන්. අපි හැම කෙනෙක්ට යේන යේන හි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා ඊතා දිසෝ විනා භාවෝ පස්ස ලෝකස්ස පරියායන් සිංහලෙන් සිතේද සිතාගෙන ඒදය යසට සිදුවන්නේම වෙනක කීනොසේතු ලෙසට පවති වෙනසදැකගත යුතුය මෙය ලෝදාමත් ලෙස. ඔයා පළවෙනි පේජිය කියනකොට අනිත් අනිත් පේජිය කියන මොහොතේ මතක තියාගන්න. නිහම ගහගන්න තමයි උදේ. පොඩ සතුටින් ඉන්න පුළුවන් මැරෙන කම. ඔක තේරුම් ගත්තා. සිටියද සිතාගෙන ඒ සිතුවන්නේම වෙනක කිනු පවති වෙනස් වීමම මේ විලසකට දැකගත යුතුය මෙලෝ දාමත් ලෙසට දැන් දැක ඒක දැක ගන්න බැරි නම් මොකද වෙන්නේ? දුක තමයි නැන්නේ. දැන් ඒ දැක ගත්තොත් දුක ඉවරයි. සිත දේ නොම වේ නොසිත දේ දකින්න බැරිනොත් දුක ඒ වෙලාවට මානසික පීඩාවක්. ඒ නිසා ඒක දකින්නලු තමන් හිතන දේ මේ ලෝකෙ වෙන්නේ නැති එක තමයි හැම තිස්සෙම සිද්ධ වෙන්නේ බොහෝ දුරට. ඒක දැකගත්ත ඒක ලෝක ධර්මයක්. ඒක එහෙම වෙන එක අහන්න දෙයක් නෙවෙයි. මොකද අපි හිතන විදිය ලෝක වෙන විදිය දෙක. ඒ දෙක එකක් වෙන්නේ නැහැ. අපි චේවස්ස සතං ජීවේ භීයෝ වාපන මානෝ ඥාති සංඝා විනා හෝති ජානාති ද ජීවිතං කිවනා විට යමෙක් මේ ජීවිතය පුරා සියවසකින් හෝ වැඩි පුර ටිකක් දරා මේ සිය මිතුරෝ හැර ඔහු තනි දිවිය කරා
යන්නට සිදුවේ මේ දිවි තිබෙන තුරා. තස්මා අරහතෝ සුත්වා විනේය පරිදේවිතං පේතං කාල කතං විස්වා නසෝලම් භාමයිති. දුටු විට කෙනෙක් මලවුන් අතරට යාම යලි මට නොම ලැබේයි මොහු දැක සැනසීම. දුරුකර ගනු පිණිස මේ ගැන පැලපීම අසමින් දත යුතුය රහතුන්ගේ දහම. දුටු විට කෙනෙක් මලවුන් අතරට යාම යලි මට නොලැබේ මොහු දෙක සැනසීම. දුරුක ගනු පිණිස මේ ගැන පැලපීම අසමින් දත යුතුය රහතුන්ගේ දහම. යතා සරණ මාදිත්තං වාරිනා පරිනිබ්බුතෝ ඒවං පිධීරෝ සප්පඤ්ඤෝ පණ්ඩිතෝ කුසනෝ නරෝ කිප්පමුප්පපතිනං ස්තෝකං වාතෝ තුලං වදන්සේ. ගිනිගත්ගේයක් ජලයින් නිවනාවෙලසේ නුවනැතිවිර වඩන නිති මිනිසාමෙලෙසේ. දුරුකර දමයි සිත සෝකය තැන සොඳසේ. පොළුනක් පිඹ හරින මහා තුළගක් එලසේ. පරිදේවං පච්ච පඤ්ඤංච දෝමනස්සංච අත්තනෝ අත්තනෝ සුඛමේසානෝ අබ්බේ සල්මත්තනෝ. තමසෙනසීම සොයනාමිනිසාමෙලොවේ ගැලපුම ආශාව දුක් දුරු කළ යුතුවේ. දිවි මග සැපත වනසන විපතද මෙයවේ. දැනගෙන සෝක හුල උදුරාලිය යුතුවේ. අබ්බුල් හසල්ලෝ අසිතෝ සන්තිං පප්පුය චේතසෝ සබ්හ සෝකං අතික්කන්තෝ අසෝකෝ හෝති නිබ්බුතෝති. උදුරාසෝක හුල තණ්හාවින් සැනසුම ලබාගත් විට දුක යයි දුරුවේ. සෝක නොමැතිවී සැනසිලි සුව මතුවී යයි ඒ තැනත්තා පිරිනිවනට යොමුයි. අන්තිමට ඒ තියෙන්නේ මේ ඒ කියන්නේ ඥානවන්ත මනුස්සේ අර ගෙයක් ගිනි ගත්තාම ඒ ගින්න නිවන වගේ තමන්ගේ ජීවිතයේ තියෙන ඒ දාහය මානසික දාහය නිවා ගන්නවා කියලා මනස අවබෝධ කරගන්න. ඒක තමයි කියන්නේ ගිනි ගත් ගෙයක් ජලයේ නිවන ආවිලසේ නොවනති වෙර වඩති නිති මිනිසා මෙලසේ දුරු කර දම සිත සෝකය දනසුන් දැනසුන්දසේ පුරුණක් පිඹ හරින මහසුලකක් කිලසේ. ඒ කියන්නේ පුළුන් කෑල්ලක් පොළකට අහුනම යනවා වගේ තමන්ගේ ජීවිතේ මොකක් වෙන සැහැල්ලු කරගන්න නිවා ගන්න තමන්ගේ ජීවිතය යොදා ගන්නවා කියලා. ඉතින් ඒක නිසා මේ දැන් මේ වගේ දේශනාවක්
ඇහුවම ඥානවන්ත මිනිහෙක්ට මේ තමන් හිතන විදිය වෙනස් වෙනවා. තමන් ලෝකයේ දිහා දකින විදිය වෙනස් වෙනවා. තමන් හිතේ තියෙන අසහනී පීඩනය නැති වෙනවා ඇත්තටම. මොකද තමන් ධර්මතාවයේ විදියට හිතනකොට අසහනය පීඩනේ නැහැ. අර මම ඒක අර නිතර කියන්න කියලා කිව්වේ ඒක ඇල්ල මතක තියාගත්තොත් තමන්ට ගොඩක් ජීවිතේ සතුටින් ඉන්න. ඒ කියන්නේ අපි හැමතිස්සෙම දුකටපත් වෙන අපි හිතන එක දේ වෙච්ච නැති නිසා. හිතන දේ වෙච්ච නැහැ. අපි හැමතිස්සෙම අපි හිතන දේ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් මිනිස්සු ගොඩාක් අසහනයටපත් වෙනවා. අපි එතකොට අපි හිතන දේ වෙන්නේ නැති බව තේරුම් අරගෙන තියෙනවා නම් ඒක බිඳ වැටෙන හැම වෙලාවකම සතුටින් ඉන්න පොත. මොකක් වෙන මොළන්ද? බිඳ වැටෙන අපි දන්නවා ඒක තමයි මේ ලෝක ධර්මය. ඉතින් මම හිතන දේ වෙන්නේ නැති එක තමයි මේ ලෝක ස්වභාවය කියලා තමයි තේරුම් ගන්න පොත. ඉතින් මේක සල්ල සූත්‍රය සෝදම් මේක ශෝකය කුල ඇති වෙන විදිය හා නැති කර ගන්න විදිය තමයි මේක පෙන්වලා තියෙන්නේ. ඒ කියන්නේ තනි කර හිතන විදිය නිසා තමයි ශෝකය හටගන්නේ. හිතන විදිය නිසාමයි ශෝකය දුක මොකක් වෙන්නේද නැති වෙයි. ඒන පටිසෝත ගාමි චින්තනය හා අනුසෝත ගාමි චින්තනය තමයි මේ පෙන්වලා තියෙන්නේ. එතකොට ඒක බුදුරුවන්ගේ ස්වභාවය. එතකොට මේක දැන් මම කිව්වා අර සතියක් නිරාහාර හිටපු මිනිස් දැන් අදටත් මේ වගේ දැන් මම මට මතකයි මම දෙනියාය ආරණ්‍යයක ඉන්න කාලේ ඒ ලොකු හාමුදුරුවෝ කිව්වා එයාට ධර්මදේශනාවක් ගෙදර මල ගෙදරක් කියලා හමුදාවකෙන් මැරිලා ගෙනල්ලා ඒක මහා කන්දක යන්න ඕන යන්න බෑ මට යන්න අමාරුයි ඒක ගොඩක් යන්න තියෙනවා කියලා යන්න පුළුවන් ද කියලා ඉතින් මම පොඩි හාමුදුරුවෝ කෙනෙක් එක්ක ගියා ඒ පන්සල පල්ලි කපකරන්න ඉන්නවට ඉතින් පැය දෙකක් දෙකමාරක් කන්ද නැගලා නැගලා ගියා උඩ ගම්මානයක් තියෙනවා ඒකට ගෙනල්ලා යනකොට මිනිස්සු අඩා වැටෙන තරුණ කෙනෙක් මැරිලා අම්මා නැහැ එයාගේ සහෝදරයෝ නැහැ දෑව යාළුවෝ ගමේ අය දෙවෙනත් තෙන්න අඬනවා දැන් අපි ඊතරට යනකොට අන්තිම කටයුතු කරන්න කියන මම ඉන්නේ වයස 20 ගන්න. දැන් මට ඒක අර කියන්නේ අර අවසන් කටයුතු කරන්න ආපු වෙලාව ඉතින් මම මේ මේක මේ සූත්‍රයයි තව මේ කේස ලොන් නියදත් පිළිබඳව මේ ජීවිතේ සිහිපත් කරන විදියයි ඒකම නවසීවතගේ මරණ සතියයි මම යාලට එතකොට මිනිස්සු ඔක්කොම අඬනකන් අතර වුණා. මට තේරුණා මේ ඒ කියන්නේ මේ වෙලාවට අපි කියන ගහගෙන ඉන්නකොට පවා මිනිස්සුන්ගේ දුක නැති වෙයි. මොකක් වෙනවද? දුක නැති වෙනවා. ඒ ඔස්සේ සිහිපත් කරොත් කොච්චර දුක නැති කරාද පොපා. දැන් ඒගොල්ලෝ තව ටික වෙලාවක් මම මේක කියනකන් අහන් ඉන්න වෙලාවට මානසික පීඩාවක් නැති වෙනවා. ඒක ධර්මයේ තියෙන බලය. ඊට පස්සේ ඒ අම්මයි තාත්තයි පවා ඒ සහෝදරය පවා ඒක හොඳට හඳුන්නේ අලගේ කඳුළු බේරෙන එක නතර වුණා කෑ ගහන්නේ විලාපේ නතර වුණා. ඒත් මම මේක ධර්මයේ සම්දිට්ඨික ප්‍රතිඵලයක් දැක්කා. ඒ වෙලාවේ දැන් යාගේ හිතන විදිය මම දේශනා කරන විදියනේ අහන් ඉන්නේ. ඒකේ මේ ධර්මයේ සිහිපත් වෙනකොට මිනිස්සුගේ දුක ශෝකේ නැති වෙලා යනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ ධර්මයේ දේශනා කරන්නේ මිනිස්සු හිනාගස්සන්න නෙවෙයි. ඒ කියන්නේ මේක නිකන් ජෝක් එකක් නෙවෙයි මේක දුක් විඳින සත්‍යයේ දුක නැති කරදම. ඉතින් ඒක මේ මොහොතට සිද්ධ වෙනවා. ඔයාලා දුකින් ඉන්න වෙලාවට මේ දේශනේ නැවත ඇහුවොත් අසාරයට ඒ වෙලාව ඒ මොහොතට හරි පීඩාව නැති වෙනවා. හැබැයි ඊට පස්සේ දැන් ඔන්න ඒ ඊට පස්සේ අපිට පිළිකර පූජා කරලා ඒ කටයුතු කරලා අපි නැගිටිනකොටම අයින්තර ගීතිකා කියන දුක හිතන කෙනා ඔන්න කියන්න ගත්තා. දැන් යනවා කම්බට සිර අයින්තර අරම විලාප නැගිටිනවා. එතන මම එතකොට එතනින් එළියට බහලා එනකොට මම කල්පනා කරනවා ඒකේ තියෙන අර මගේ යාළුවෙක් මගේ මිතුරෙක් මගේ දරුවෙක් කියනවා කියලා කියන්නේ. ඒ කියන්නේ දුක හිතෙන්නමයි අර බෙරේ ගහන්නේ මියුසික් දාන්නේ. එතකොට ඒ විදිහට සිහිපත් කරනකොට මනස විශාල විලාපයකටපත් වෙනවා. එතන මම ධර්මතා දෙකම දැක්කා. එකක් තමයි ධර්මයේ සිහි වෙනකොට ඒක ඇහෙනකොට දුක නැති වෙනවා. ඒ වගේම දුක ඇති වෙන විදිහට හිතනකොටම මහ විලාපයක් ඇති වෙනවා. මේක තමයි යථාර්ථය. එතකොට දැන් ඥානවන්ත මනුස්ස ජීවිතයක් නම් තමයි ලැබිලා තියෙන්නේ දුක විලාප අසහනය වෙන විතර ඩ්‍රයිව් කරන එක කියන්නේ ඒ විදිහට හිතන්නේ යන එක තමයි බාර්ථයක්. ඒක අනිත් පැත්තට කල්පනා කරලා බුදුරම හිතන විදිහට රහතුන් හිතන විදිහට කල්පනා කරලා සිහිපත් කරලා ඥානය අවදි කරගෙන දුක නිමා වෙන විදිහට දුක නිවන විදිහට මනස ගෙනියන එක තමයි අයිති දෙයක්. ඒ දෙකම මොකද්ද? දැන් මේ ලෝකේ මේ පාරවල් දෙකම දන්නේ නැති මිනිස්සු ගොඩක් ඉන්නේ. මිනිස්සු ගොඩක් මේක පාරවල් දෙකක් තියෙනවා කියලා දන්නේ නැහැ. හැමතිස්සෙම මිනිස්සු දන්නේ මිනිස්සුන්ට හම්බ වෙන්නේ මිනිස්සු රැසුරු කරන්නේ තමන්ගේ දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් ලැබෙන්නේ අසහනය දුක පීඩන හනේ හපොයි කියලා විලාප දෙන පාර විදියට හිතන විදිය. ඔයාලට උනත් සම්බෙලා තියෙන්නේ ඒක. එතකොට මේ වගේ දේශනාවක් තුළින් මේ වගේ ධර්මයක් තුළින් තමයි තවන්ට ඇහෙන්නේ ආ නෑ මේ විදියට හිතන කොට ජීවිතේ හිත හිතේ ශෝකය කනගාටු අසහනය නැති වෙනවා නේද කියලා.
ඉතින් ඒ නිසා කවුරුහරි කෙනෙක් ශෝකයෙන් කනගාටුවෙන් ඉන්නවනම් ඒ යා හිතන විදිය නිසාම ඒ කියන්නේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. කවුරුහරි කෙනෙක් නිවීමෙන් සැනසීමෙන් ඉන්නවනම් ඒත් යා හිතන විදිය නිසා. ඒකට කියන යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝකේ ඕනම කෙනෙක් ශෝක හුලකට පත් වෙන්න පුළුවන්, අවුලකට පත් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මෙවැනි කොටස් මේ සිද්ධ වෙලා ඇති, ඉදිරියට සිද්ධ වෙනවා. එනිසා තමන් ධර්මයත් එක්ක හිටියොත් තමන්ට ශෝකයක්, කනගාටුවක්, අසහනයක් හටගන්නේ. තමන්ට ඒ අවස්ථාවට නිවීමෙන් යුතුව මොහොත දෙන්න පුළුවන්, සැනසීමෙන් යුතුව මොහොත දෙන්න පුළුවන්. ඒ කියන්නේ හඬන ලෝකය තුළ නොහඬා ඉන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කියන්නේ අඬන ලෝකය තුළ නොහඬා හිටමු කෙනෙක්, දුක් විඳින ලෝකය තුළ දුක් නොවිඳමු හිටියු කෙනෙක්. ඒ සඳහා ධර්මයේ දේශනා කරපු කෙනෙක්. ඉතින් ඔයාලටත් ඒ උතුම් ධර්මය තමන්ගේ මනසට ඇතුළු කරගන්න, ගැඹුරට අවබෝධ කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අද දේශනා අවසන් කරනවා. තව දිනාටම තෙරුවන් සරණයි. දරුවන්ට නොමිලේ ඉගෙනීමට ඔබත් දායක වන්න නාලන්දා විශ්වවිද්‍යාලය.